हाय भवन सुबह संध्या वक्त वा सिरम दुआ दारु अंत अपि पौगे काले पड़ी विवेक करगन मैं कोरोना वसंगत एक ओगोलंद विच पाडुव मैं योजना करा मैं पंक्तिय नवत आरंभ अपि पौगे काले मूल काले मैं पंक्ति करगन गया पड़ी प्रश्न आपकुना තමයි ගොඩක් කාලවට මේ කතා කරන්නේ Zoom class එක අපි ගනේ Zoom එකෙන් එතකොට බොහොම ළමයි අඩු සංඛ්‍යාවක් හිටියේ ළමයි 10 12 ඒ 10 12න් එක්කෙනෙක්වත් නැහැ ඇහෙනවද කියලා අහනකොට ඇහෙනවා කියලාවත් කියන්න තරම් කට ඇරිය නැති පිරිසක් තමයි හිටියේ මම පස්සේ බලනකොට ගොඩාක් හිටියේ ග්‍රාමීය ගොඩාක් ඈත දුෂ්කර ප්‍රදේශවල දරුවෝ කරන්න කියවෙන්නේ නැහැ. ඒක ළමෙන්ටත් පාඩුවක්. හැම වෙලේම කිව්වා ළමෙන්ට ඉතින් එහෙම බෑ කතා කරන්න. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔයගොල්ලන්ට මාත් එක්ක කොහොමවත් කතා කරන්න බෑ. හේතුව Zoom එකෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති Zoom එකෙන් ළමයි 100කට එකතු වෙන්න පුළුවන්. හැබැයි ළමයි මේ වෙනකොට A level මගින් ඉල්ලලා තියෙනවා ළමයි 180කට වැඩි සංඛ්‍යාවක්. එතකොට මෙච්චර විශාල ප්‍රමාණයකට මට පන්ති කරන්න Zoom එකෙන් බැරි නිසා මම තීරණය කරා මේක YouTube channel එක හරහා කරන්න. ඉදිරියේදී මම එක එක යෝජනා ගෙනාවා සමහර වෙලාවට සමහර පරිත්‍යාග සීලින්ගෙන් මම ඉල්ලුවා Zoom class එක කරන්න මේ මුදල ගෙවලා දෙන්න කියලා. රුපියල් 40,000ක් අවුරුද්දකට වැය වෙනවා. मुदलिए प्रदेश वाला मंगिता ने एविते मुदलक जीवन एक किट्टूवट मुदलक पर जीवन रुपया दा हक पर जीवन डे बिना में थी कौन होना तेच्चर मुदलक मंगिता ने मैं अपे YouTube पांतियें और बोल रहे जीवन डोर बिने का नहीं एक निशा YouTube पांतिया ट्यूशन ने कटवाड़ा ठिकाक खरी और बोल रहे लाभ या कैद मटे මීට වඩා මම දැඩි උත්සාහයක් ගන්නවා මම කැමති නෑ ඔයගොල්ලෝ ලව්ව සතයක්වත් වේදන් කරවන්න මම දැඩි උත්සාහයක් ගන්නවා ඉදිරියේදී Zoom පන්ති හරහා කොහොම හරි අර මුදල ගෙවලා කනෙක්ෂන් එකක් ලබා ගන්න මම විශ්වාස කරනවා එහෙම කරන්න පුළුවන් වෙයි අපේ රටේ ඒ විදිය දානපතියෝ ඉන්න නිසා කිසිම ගැටලුවක් නැතුව මට ඔය සමහර වර්ණ කලර්ස් එහෙම නිෂ්පාදන සමාගම් අනුග්‍රහය දෙන්න කතා කරලා තියෙනවා හැබැයි මට කට ඇරලා කියන්න බෑ දියසයන් වලට වඩා පැස්ටර් හොඳයි කියලා ඒ වුණාට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා එහෙම ඒගොල්ලෝ අනුග්‍රහය දුන්නොත් ඒගොල්ලොන්ගේ හිතේ තියෙන අදහස් ටික මම ප්‍රකාශ කරයි කියලා මට ඒ නිසා මම පොඩ්ඩක් ඇලිමැලි වුණා නැතිනම් මට පැස්ටර් නිෂ්පාදන සමාගම් කීපයක්ම අනුග්‍රහය දෙන්න යෝජනා කරා ඒ වුණාට මම කැමති උනේ නැහැ මම විශ්වාස කරනවා හොඳ දානපති කවුරු හරි කෙනෙක් දරුවන්ට ආදරය කරන රටට ආදරය කරන මේ කලාවට ආදරය කරන කෙනෙක් අනාගතයේදී හමු වෙයි කියලා මට ගුරුකුල මහවිද්‍යාලයේ විදුහල්පතිතුමා මට කිව්වා යෝජනා කරා මම ලයිට් මහත්තයා මම අනිවාර්යයෙන්ම එහෙම කෙනෙක් හොයලා දෙන්නම් මම දන්න කෙනෙක් ඉන්නවා මම කතා කරන්නම් චුට්ටක් වරක් වෙයි මේ සනිකව ටෙලිෆෝන් එකෙන් මෙහෙම කරන්න පුළුවන්ද කියලා මට අහන්න විදියක් නැහැ කියලා මට කිව්වා ඒක නිසා පුතේ මෙතන
हेलो මං කතා කරනවා ඇහුනේ නැද්ද දන්නේ මොකද මම මයික් එක පැත්තක තියලා තමයි කතා කරේ ඒක පුතේ වයසේ වැරද්දක් දැන් ඇහෙනවා නම් මට මේ කමෙන්ට් එකක් දාන්න පුතේ ඇහෙනවද නැද්ද කියලා මං හිතනවා ඇහුනේ නැහැ කියලා හිතලා මං නැවත සැරයක් ඔයගොල්ලන්ට ආයෙ කතා කරනවා මේ මට පොඩි ගැටලුවක් ඇති වුණා ඔයගොල්ලන්ට මේ විෂය දෙන්නේ කොහොමද කියලා මොකද සූම් එකෙන් ළමයි 100කට එක සැරේ කතා කරන්න පුළුවන් ඈ ඇහුණලු කලින් ඒව ඇහුණාද කියලා කියන්න පුතේ මම මේක නැවත කියන්න යන්නේ හරි එහෙනම් මම දැන් පාඩමට යනවා අපි බොහොම එරිච්ච තැනක ඉන්නේ බොහොම අඩතල ඉන්නේ අපිට දැනුම කියන එක තිබහක් තියෙනවා හේතුව පහුගිය කාලේ අපිට වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් හිටියේ නැහැ ඒක නිසා චිත්‍රකලාව කියන්නේ මම ආදරය කරන විෂයක් නිසා මම ආදරය ඔයගොල්ලන්ට කොහොම හරි මම උත්සාහ ගන්නවා ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම දෙයක් හැකියක්මනින් දෙන්න ඒක නිසා මම අනම්මනම් කතා කරන්නේ නැහැ මං විශේෂ විස්තර කරන්නේ නැහැ ඔයගොල්ලන්ට මම මුල ඉඳන් යනවා කියලා මේ පණිවිඩය කියන්නේත් නැහැ මං හිතන්නේ ඔය විශ්ව කලාව ගැන එක සැරේ කතා කරනවට වඩා හොඳයි හැමදාම චුට්ට චුට්ට කතා කරලා අපි මේ දෘශ්‍ය කලාව කියන එක විස්තර කරන්නම් පස්සේ ඉස්සෙල්ලා පාඩම් දෙකකට මං බහින මං හිතාගෙන හිටියාද පාඩම් දෙකක් ඔයගොල්ලන්ට කරන්න කියලා ඒ පාඩම් දෙක කරන්ඩ අවශ්‍ය කරන පසුබිම හදිසි මදි වුණොත් මේ YouTube channel එකේම මගේ එකේ තියෙනවා බුදු පිළිමය කියලා පාඩමක්. ඔයගොල්ලන්ට මේ බුදු පිළිමය කියන්නේ අත්‍යවශ්‍ය පාඩමක් විශේෂ පාඩමක්. මේ පාඩමේ A to Z බුදු පිළිමය ගැන තොරතුරු වීඩියෝ හතරකින් මම මීට කලින් දීලා තියෙනවා. මගේ මේ channel එකේම ඔයගොල්ලෝ පොඩ්ඩක් පහළට යන්න බුද්ධ ප්‍රතිමාවේ විකාශනය කියලා එකක් තියෙනවා. ඊළඟට තියෙනවා අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමා, පොළොන්නර යුගයේ බුද්ධ ප්‍රතිමා, මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා කියලා. එතකොට ලෝකේම තියෙන සියලුම බුද්ධ ප්‍රතිමා කියන පාඩම මගේ අතින් ආවරණය වෙලා ඉවරයි. ඔගොල්ලන්ට විෂුවලුත් එක්ක, පින්තූරත් එක්ක හොඳම ලස්සනට මේ පාඩම කරලා තියෙනවා. ඒක නිසා බුදු පිළිමය කියන පාඩම ඔයගොල්ලෝ දන්නවා ඇති බුද්ධ ප්‍රතිමාවක් ආරම්භ වුණේ කොහොමද? බුද්ධ ප්‍රතිමාවක අවශ්‍යතාවයක් තිබුණ කාලෙක හෝ නැති කාලෙක කොහොමද අපේ භක්තිවන්තයෝ බුද්ධ ආගම බුදුහාමුදුරුව ඇදහෙවේ කියලා. ඒකට බුදුහාමුදුරුව අදහන්න අවශ්‍ය කරන සියලු දේවල් තිබුණාට බුදුහාමුදුරුව දකින්න වාසනාවක් තිබුණ නැහැ මිනිස්සුන්ට. මොකද බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 300ක් විතර වත් යනකම් මං හිතන්නේ බුද්ධ ප්‍රතිමාවක් ලෝකේ නිර්මාණය වුණේ නැහැ. ශෝක රජුරන්ට ඕන වුණා බුද්ධ ප්‍රතිමාවක් දකින්න. බුදුහාමුදුරුවන්ට වඳින්න. බුදුහාමුදුරන්ට ආවදේව කරන්න. නමුත් බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අවුරුදු 300ක් 400ක් විතර ඒ වෙනකොට ගිහිල්ලා. බුදුහාමුදුරුව ආයෙ දකින්න හම්බ වෙන්නේ නැහැ කවදාවත්. එහෙමනම් මෛත්‍රී බුදුහාමුදුරුව වෙනකන් ඉඳ වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන කෙනා මොන විදියකින් හරි දකින්න ඕන කියලා අශෝක රජුරෝ විවිධ ශිල්පීන්ට විවිධ කට්ටියට කිව්වා අපිට අඩු ගානේ මූර්තියක්වත් හදලා දෙන්න බුදුහාමුදුරන්ගේ පිළිරුවක්වත් හදලා දෙන්න කියලා. එහෙම ඉල්ලීම් කරපු කාලෙක මේක මේ අපි ඉතිහාසයේ හදාරන්න අපි ඔයගොල්ලෝ අහලා තියෙනවනේ මූලාශ්‍ර කීපයක් තියෙනවා කියලා නේද? ඓතිහාසික මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සහ කටකතා කියන තුන පැහැදිලිව තියෙනවා. එතකොට ඓතිහාසික මූලාශ්‍ර ගැන දැනගන්න වෙන්නේ පොත්පත්වල ලියලා තියෙනවා නම් විතරයි. ඒ කාලේ පොත්පත් පරිශීලනය කරලා තිබුණ නැහැ නේ. පොත්පත් ලියලා තිබුණ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ ගැන ලියන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඊළඟට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර නම් තියෙන්න පුළුවන්. බොහෝ විට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ බුදුහාමුදුර එක්ක කවුරු හරි ඒ කාලේ පාවිච්චි කරපු දේවල් නැත්තම් හදපු දේවල් අපිට බලන්න මොනේ හරි ගලනවා නම් කමක් නැහැ.
නමුත් බුදුහාමුදුරුව පිළිබඳව ගලකවත් කොටලා තිබුණේ නැහැ. ඒක නිසා අපිට බුද්ධ ප්‍රතිමාවක් කවදාවත් දකින්න ලැබුණේ ලකින්ද ලැබෙන්න විදිහක් නැහැ මේ කාලේ තුල. එහෙම තිබුණා නම් අද කට්ටිය ෆොටෝ ගහලා බුදුහාමුදුරුව මෙහෙමයි කියලා කියයි. අපි එක එක නගින බුදුහාමුදුරුව මේ වගේ බොහොම ලස්සනයි දිතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි බුදුහාමුදුරුව ගැන ලොකු කතන්දර ගොඩාක් අපි අහලා තියෙනවා. ඒ කොච්චර ඇහුවත් බුදුහාමුදුරුව ඇත්තෙම කොයි වගේද කියලා ඇහුවොත් එහෙම අපිට චුට්ටක් බුද්ධිමත් විදියට කල්පනා කරලා බැලුවොත් භක්තිය කියන එක පැත්තකින් තියලා අපි හිතුවොත් බුදුහාමුදුරුව කියන පුද්ගලයා කොයි වගේ විය හැකිද කියලා. බුදුහාමුදුරුව කියන්නේ දෙවියෙක් නෙවෙයි. බුදුහාමුදුරුව කියන්නේ මිනිස්සෙක්. මිනිස්යත්තේ අවසාන ඵලයට ඇවිල්ලා මෙතනින් පස්සේ උප්පත්තියක් ඕනේ නැහැ කියන තැනට උප්පත්තිය තුරන් කරපු කෙනෙක්. හැබැයි මහ ජනතාවගේ සෙතසුව පිණිස දඹදිව පුරා ගව් ගණන පයින් ඇවිදලා මිනිස්සුන්ට ධර්මදේශනය කරපු කෙනෙක්. එතකොට පයින් එච්චර ඇවිද්ද කෙනෙක් බොහෝම ලස්සන කෑම බීම අද වගේ තිබුණේ නැහැ. හොඳට තිබුණා නම් බුදුහාමුදුරුව අවුරුදු 80ක් ජීවත් වෙන්නේත් නැහැ. මොකද පිළිකා රටේ නැති ඒවා තියෙනවනේ දැන් කනබොන මිනිස්සුන්ට නේද? ඒ විදියට ඒවා හැදිලා ඊට කලින් නැති වෙන්න තිබුණා. නමුත් බුදුහාමුදුරෝ පරම ආයුෂ වළඳලා පිරිනිවන් පානකොට බුදුහාමුදුරුවොත් අපි වගේ සාමාන්‍ය පුද්ගලෙක් නම් ඔය කියන බොරු ලස්සන දෙතිස් මහ පුරුෂ ලක්ෂණ නම් තියෙන්න ඇති. නමුත් ඔය කාන්තාවක් වගේ ලස්සනට මට සිලුතු මූණක් උස මහත ශරීරයක් බොහොම පැහැපත් සමක් ඔය විදිය දේවල් නම් මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කොහොම වුණත් බුදුහාමුදුරුවෝ කොයි වගේද කියලා අශෝක රජුරවන්ට තිබ්බ දැඩි ආසාවට මහා කාල කියලා නාගරාජයෙකුට ආරාධනය කරලා ඒ නාගරාජයා නාගරාජයා කියන්නේ මේ ෆූ ගාන නයා නෙවෙයි. කොයි වගේ නේද? නාග ඒ කාලේ තිබුණා නාග යක්ෂ කියලා ගෝත්‍ර තිබුණානේ. මේ අපි කතා කරන්නේ ගෝත්‍ර ගැන. ඒතකොට ඒ ගෝත්‍ර නායකයෙකුට කියලා සඳුන් අරටුවකින් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කෙරෙව්වා කියලා කටකතාවල තියෙනවා. ඒ කටකතා කියන මූලාශ්‍රය 100ට 100ක්ම නිවැරදි වෙන්නේ නැහැ. 100ට 5ක්වත් නිවැරදිද කියලා මට විශ්වාස කරන්න බෑ. එහෙම දෙයක් තිබුණා නම් අපිට කොතන හරි තිබිලා හම්බ වෙන්න ඕන. නමුත් කොතනවත් තිබිලා අවුරුදු 2000 ගණක් සඳුන් අරටුවක් නෙවෙයි වෙන මොකකින්වත් එච්චර කාලයක් නරක වෙන්නේ නැතුව තියන්න බෑ. දිරණ එක දිරණ බුදුහාමුදුරම කියලා තියෙනවා සියලු දේ අනිත්‍යයි කියලා නේද? එතකොට බුද්ධ ප්‍රතිමාව පවා නිත්‍ය වෙන්න විදියක් නැහැ. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඉතින් ඒක නිසා බුද්ධ ප්‍රතිමාවක් අපිට ඒ කාලේ තිබුණා බුද්ධ ප්‍රතිමාවක් අද කාලේ වෙනකොට දකින්න ලැබෙන්නේ නැහැ. දකින්න ලැබෙන එකම බුද්ධ ප්‍රතිමාව පැරණිම බුද්ධ ප්‍රතිමාව කනිෂ්ක කියන රජුරෝ ඉන්දියාවෙම තමයි. එතුමාට ඕන වෙන යා බෞද්ධෙක් නෙවෙයි. එයාගේ ආගමත් එක්ක සංසන්දනයගෙන රෝම ග්‍රීක සම්භවයකින් හැදිච්ච වැඩිච්ච ඉන්දියාවේ එක කොටසක් ප්‍රාන්තයක් පාලනය කරපු රජ කෙනෙක්. එතකොට මෙතුරුවන්ට ඕන වෙනවා කොහොම හරි ඉන්දියානුවන්ගේ හිත දිනා ගන්න. එතකොට ඒ වෙනකොටත් ඉන්දියානුව වැඩි දෙනෙක් බෞද්ධයෝ. ඒක නිසා මේගොල්ලන්ගේ හිත දිනා ගැනීම අරමුණින් රෝමේ ග්‍රීසියේ කලාකරුවෝ ඒ වෙනකොට හදලා තිබුණා ඔය එක එක අරිතුෂා මෝදු දේවතාවිය. එතකොට මේ කවුද මේ කලාවට අධිපති කවුද වීනස් ඔය විදිය දෙවිවරු ඇපලෝ සියුස් නේද? ඒගොල්ලන්ගේ හිතුම් මතේ යම් යම් නිර්මාණ ඒගොල්ලෝ විශ්වාස කරපු ඒගොල්ලන්ගේ විශ්වාස නිසා ඒගොල්ලෝ මූර්ති හදලා තිබුණා ඒ විදිය දෙවිවරුන්ගේ දේවතාවියන්ගේ මූර්තිත් තිබුණා. එතකොට මේ මූර්ති හැදලා තිබුණා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ නේද? ඒ මූර්ති ශිල්පීන්ට කියලා බුද්ධ ප්‍රතිමාව ගැන බුදුහාමුදුරුවෝ ගැන කිව්වා. බුදුහාමුදුරුවෝ මේම මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක්. බොහොම ශාන්ත දාන්ත පුද්ගලෙක්. කරුණාව මෛත්‍රිය පිළිදැර කරගෙන මිනිස්සුන්ට ධර්ම දේශනා කරපු කෙනෙක්. මිනිස්සු සසරෙන් එතර කරවන්න ගත්ත උත්සාහ ගත්ත කෙනෙක්. ඒකින්ද බොහොම ප්‍රෞඩ ආඩම්බර විදිහට ලස්සන බුදු පිළිමයක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ බුදු පිළිමයක් හදන්න ඇති සමහර විට මැටියෙන් හරි මොනකින් හරි. බොහෝ විට ග්‍රීකයෝ බුදු පිළිම හැදුවේ පිළිම නිර්මාණය කරේ කිරිගරුඬ ගල්වලින්නේ. හැබැයි මේ පිළිමය නිර්මාණය කරේ කිරිගරුඬ වලින් නෙවෙයි.
මේ පිළිමය නිර්මාණය කරේ රත්තරන් වලින්. රත්තරන් කාසියක මේ බුරතිමාව කොටලා ඒ කියන්නේ කැටයමක් වශයෙන් කාවින් එකක් වශයෙන් අපි දන්නවනේ මූර්ති කියන්නේ මොඩලින් ඇන් කාවින් කියලා නේද? කාවින් එකක් වශයෙන් හපලා කපලා හාරලා කොටස් ඉවත් කරලා බුද්ධ ප්‍රතිමාවක් කියලා එකක් එක කාසියක නිර්මාණය කරා. එතකොට ඒ කාලේ මේගොල්ල බුදුහාමුදුරුවෝ දැක්කි උසස් පුද්ගලයෙක් කියන එක හඳුන්වන්නේ උසස්ම පුද්ගලයෝ අඳපු ඇඳුම ටෝගාව කියන ඇඳුම. ඔයගොල්ලෝ අහලා ඇති ජුලියස් සීසර්ලා ඔගස්ටස් සීසර්ලා අඳපු ඇඳුම. එතකොට ඒ විදිහේ ඇඳුමක් නිර්මාණය කරා බුදුහාමුදුරුවන්ට ටෝගාවක් දැම්මා. බුදුහාමුදුරුවෝ කියන්නේ ලස්සන කෙනෙක්. බොහොම සාන්ත දාන්ත එහෙම කතන්දරයක් කිව්වානේ. ඒක නිසා බොහොම මට සිලුතු මුහුණක් සහ සිරුරක් සහිතව බුද්ධ ප්‍රතිමාව ඔන්න නිර්මාණය කරා. මේක මුල්ම කනිෂ්කගේ රූපේ එක පැත්තක බුදුහාමුදුරන්ගේ රූපේ අනිත් පැත්තට දාලා බොඩ්ඩෝ කියලා රෝපේ කනිෂ්ක රජ කෙනෙක් වුණා. එක් කොටසක් කෙරුණා ලෝකේ මුල්ම බුද්ධ ප්‍රතිමාවත් හැකියාවෙන් නිර්මාණය වුණා. මේ බුද්ධ ප්‍රතිමාව තමයි අපි හැම වෙලාවෙම ගන්ධාර කලා සම්ප්‍රදාය ලෝකේ බොහොම අගක් මුලක් නැර ව්‍යාප්ත වෙච්ච කාලේ ගන්ධාර ශිල්පීන් බුදු පිළිම හදන්න පටන් ගත්තා. ගන්ධාර ශිල්පීන් පිළිම ගොඩාක් නිර්මාණය කරලා තිබුණා ඒ වෙනකොට. ඔන්න ඔයක දැන් ඔය මේක ආපු ගමම්ම පුළුවන් තරම් බුද්ධ ප්‍රතිමා එක එක විදියට නිර්මාණය වුණා. විවිධ දල්ව ගල් වලින් මැටි වලින් එක එක දේවල් වලින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය වුණා. දැන් අර පළවෙනි පිළිමෙන් පස්සේ ඒ වෙනකට ප්‍රතිමාවක් නිර්මාණය වුණේ නැහැ. බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න නැතුව තින්ද හේතුකුත් තිබුණා. අපේ කට්ටිය දැමුත් මමත් බුද්ධ ප්‍රතිමා අඩි 10ක විතර ලොකු බුද්ධ ප්‍රතිමා 6ක් හදලා තියෙනවා මම. එක සත්‍යයක්වත් කාගෙන්වත් ගන්නෙ නැතු. ඒක පිනක් විදියට මම කරා. මම බුද්ධ ප්‍රතිමා හදන්න මූර්ති කලාව මම ප්‍රගුණ කරලා තිබුණ නැහැ. නමුත් මට පුළුවන් වුණා බුද්ධ ප්‍රතිමාවක් මැටි වෙලින්. ඒකට මේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කියන එක ලොකු කාර්යයක් වෙලා තිබුණ නැහැ. ඒකට ඒ කාර්යය සඳහා සම්ප්‍රදායේ ශිල්පීන් විවිධ දේවල් අනුගමනය කරා. ඒගොල්ලන්ගේ තියෙන මූණුවර ඒ කියන්නේ දැන් මම පිළිම හදනකොට ගොඩක් වෙලාවට මේ මගේ මූණේ තියෙන ලක්ෂණත් යම් යම් දේවල් ඔතෙන්ට ඇබ්බැහි වෙනවා. ඊළඟට ඒ විදිහට බුදුහාමුදුරන්ගේ කොණ්ඩේ කොයි වගේද මූණුවර කොයි වගේද ඇස් නාය කට අංගපසංග කොයි වගේද සිවුර කොයි වගේද කියන පැහැදිලි තත්වයක් තියෙනවා. ඒක නිසා ඒ විදිහ පැහැදිලිවම ගන්ධාර කලා සම්ප්‍රදායට ආවේනික හැඩතල ඒ බුද්ධ ප්‍රතිමාවට ඒගොල්ලෝ සම්බන්ධ කරා. එතකොට ඒවා අපිට දකින්න ලැබෙනවා ගන්ධාර කලා සම්ප්‍රදාය තුළ තියෙන බුද්ධ ප්‍රතිමාව. ඊළඟට ඔය කාලේ ওই විදිහටම යනකොට මතුරා කලා සම්ප්‍රදාය අනිත් පැත්තෙන් ගත්තකින් පස්සේ ඒගොල්ලන්ටත් තෝරන උනා බුද්ධ ප්‍රතිමාව. ඒගොල්ලෝත් ඒ විදිහට බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරා. බුද්ධ ප්‍රතිමාවක් මම කියන්න ගත්තේ බුද්ධ ප්‍රතිමාවක් හදන්න කම්මැලි වෙන්න හේතුව නොහදන්න හේතුව ඉන්දියානුවන්ට බුදු පිළිම හදන්න බැරි කමක් තිබුණේ නැහැ. සමහර විට ඒගොල්ලන්ගේ පරම්පරාව කෙනෙක් හරි බුදුහාමුදුරුවෝ දැකපු කට්ටිය ඉන්න ඇති. එතකොට බුදු පිළිමයක් හදන්න කම්මැලි උනේ මැලි උනේ බුද්ධ ප්‍රතිමාවක් හදන එක තමුන්ගේ ශාස්ත්‍රූවරයා නිර්මාණයට භාජනය කරලා හදිසියෙන් හරි මේක විකෘති ස්වභාවයක් ගත්තොත් මේක වැරද්දක් වුණොත් වස්වදිනවා කියලා කතන්දරයක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇතිනේ සාරිපුත්‍රය කියලා ඉන්දියාවේ පොතක් තියෙනවා බුද්ධ ප්‍රතිමා නිර්මාණය ගැන. ඒ බුද්ධ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව කතා කරන ගමම සාරිපුත්‍රයේදී කියනවා මෙන්න මෙහෙම අර පුංචි තැන් අපි අර වැල්ලමිට වගේ තැන් අපි හිකීමකෝ හීනේ කියලා මේ අත්තපය මේ නහය මේ වගේ පුංචි තැන් ඕනවට වඩා පුංචි වෙන්න බෑ. ඊළඟට මේකේ ප්‍රමාණයක් තියෙනවා පොඩි බුද්ධ ප්‍රතිමා ලොකු මධ්‍යම කියලා ඒ වගේ තියෙනවා මේ බුද්ධ ප්‍රතිමා කරලා ඒවට සමාන වර්ගීකරණයට අදාළ විදියට මිසක් අපිට ඕන විදියට බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්න බෑ. අනිත් එක රළු වෙන්න බෑ බුද්ධ ප්‍රතිමාව. ඔන්න ওই විදිය ගොඩක් දේවල් තියෙනවා. ඒ විදිය වුණොත් එහෙම අනිවාර්යයෙන්ම බුදු පිළිමේ හදන එකට වස්වාදීනවයි කියලා කතන්දරයක් තියෙනවා. මම දන්නේ නැහැ මගේ අතින් හදිච්ච පිළිමත් ඒ විදියට උනාද නැද්ද කියන්න මම දන්නේ නැහැ. කොහොම වුණත් මම විශ්වාස කරා මගේ ආගමේ ශාස්ත්‍රුන් වහන්සේගේ පිළිමේ මගේ අතින් නිර්මාණය වෙනවා කියන්නේ ඒක මට ලැබෙන වාසනාවක්. ඒක නිසා මගේ මට ඔය හෙන ගහලා ගියක් කමන්නේ. මම මේ බුදු පිළිමයක් නැති කෙනෙකුට නැති තැනකට බුදු පිළිමයක් දීම තමයි මගේ අරමුණ කියලා. මොකද මම සත්‍යයක්වත් ගත්තෙත් නැහැ.
ඒකෙන්ද අන්න ඒවට බය වෙච්ච කට්ටිය හිටිය ගොඩාක් දෙනෙක් ඒ කාලේ ඔය ඔය විවිධ මත පිළිගත්තා ඒගොල්ල බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්න උත්සාහ ගත්තේ නැහැ දැන් බුද්ධ ප්‍රතිමාවට මොකද උනේ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වුණා ගන්ධාර කලා සම්ප්‍රදායේදී මොන විදියකින් හරි ඔන්න මතුරාවේදීත් නිර්මාණය වුණා ඊට පස්සේ අමරාවතී කලා සම්ප්‍රදායෙන් නිර්මාණය වුණා හොඳම ලස්සනම විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වුණේ ගුප්ත කලා සම්ප්‍රදායේ ඔගොල්ලෝ දැකලා ඇති ඒ විදිය ගුප්ත කලා සම්ප්‍රදාය තුලදී නිර්මාණය වෙච්ච බුද්ධ ප්‍රතිමාව සිවුරට තැනක් දුන්නේ නැහැ ලයිෆ් සයිස් එකේ පිළිම ගොඩක් කලවට හැදුවා ජීවි රූප මේ විශේෂයෙන්ම බුදුහාමුදුරන්ගේ අංගපසක පෙන්වේ බුදුහාමුදුරන්ගේ ඇතුලේ කොයි වගේද කියන එක මතු කරන්න ඕන නිසා බුදුහාමුදුරන්ගේ තියෙන මහා කරුණාව දයාව වගේ ගුණාංග හවතේ තිබුණු සිතුවිලි බුදුහාමුදුරන්ගේ රූපය කායෙන් පෙන්වන්න තමයි උත්සාහ ගත්තේ බුදුහාමුදුරන්ට බුදු පිළිමයක් නැති කාලයක් තිබුණා ඉන්දියාවේ බුදු පිළිමයක් නැති කාලෙත් බුදුහාමුදුරන්ට වැඳ පිදුවා ඔගොල්ලෝ දැකලා ඇති මේක මේ සාංචි සාංචි කුණවල තියෙන කැටයම් අතර තියෙන බුදුහාමුදුර වෙනුවට පාවිච්චි කරපු ගොඩක් දේවල් මේ මොනවාද ලකුණු ඒ කියන්නේ බෝධිය චත්‍රය වගේ සිරිපා තුල බෝධිය චත්‍රය වගේ දේවල් වලින් චත්‍රය කියන්නේ මුතු කුඩේට එතකොට මේ විදිය දේවල් වලට බුදුහාමුදුර ඉන්නවා කියලා හිතගෙන වැඳා ඕකම අපේ රටේ තියෙනවා පද ආසන ගර කියලා එකක් බුදුහාමුදුර ඉන්නවා කියලා හිතාගෙන බුදු පිළිමයක් තියෙනවා කියලා හිතාගෙන ආසනෙට වැඳා එතකොට ලංකාවට බුද්ධ ප්‍රතිමාවක් ඇවිල්ලා නැහැ මහින්දාගමණයෙන් පස්සේ තමයි ලංකාවට බුද්ධ ප්‍රතිමාව ආවේ ඒ පරක් වෙලා තමයි බුද්ධ ප්‍රතිමාව එන්න ඇත්තේ කොහොමනම් බුද්ධ ප්‍රතිමාව පිළිබඳව ලොකු කතන්දරයක් තියෙනවා මේ පින්තූරත් එක්ක බලලා ඔයගොල්ලන්ට මේක අධ්‍යයනය කරන්න හොඳම පහසුම ක්‍රමය තමයි මගේ අර YouTube channel එකේ තියෙනවා මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා අනුරාධපුරයේ බුද්ධ ප්‍රතිමා පොළොන්නරුව යුගයේ බුද්ධ ප්‍රතිමා වෙන වෙනම තියෙනවා පින්තූර visual උත් එක්ක ඔයගොල්ලෝ බලන්න ඊළඟට විශේෂයෙන් තියෙනවා බුද්ධ ප්‍රතිමාවේ විකාශනය ඉන්දියාවේ කොහොමද මේ යුග හතරට වෙන්විච්ච බුද්ධ ප්‍රතිමා පහළ වුණේ කියලා. එතකොට ඒ යුග අතර ඔයගොල්ලෝ අහලා ඇතිනේ කත්‍රා අරේ මේ බුදු පිළිම ගැන නේද? ඒ බුදු පිළිම ගැන හොඳ පාඩමක් ඒ ටුවිෂර් තියෙනවා ඔයගොල්ලෝ ඒක අධික්ෂණය කරන්න. ඒක බලන්න. මේ මම මේ කියන්නත් ඇති පුළුවන් තරම් අපි හොයලා බලලා අපි ලබා ගන්න දේවල් වලට ලොකු වගකීමක් සහ ලොකු මොකක්ද ඒකට කියන්නේ? වටිනාකමක් තියෙනවා ඒක නිසා හොයලා බලලා ගන්න එතකොට එක සැරයක් ඒක බැලුවගෙන් පස්සේ අර මං කටින් කියන එක අහගෙන ඉන්නවට වඩා ඕගොල්ලන්ට වැදගත් වේවි visual උත් එක්ක අරක තියෙන නිසා මං අද කරන්න හිතාගෙන හිට පාඩම දැන් මට කල යුතු පාඩම හින්දා මම මේ පාඩම් දෙකකට එන්ටර් වුනේ මං අද කරන්න වෙන්නේ මේක හම්බුණා දන්නේ නැහැ ඕගොල්ලන්ට ඈ තාම නැන්නේ ඔව් මේක මේ YouTube channel එකේ මේක කලින් අපිට මේව එක දාන්න අමාරු. ඇයි පුතේ කලින් දාන්න බැරිද මේ මේකට WhatsApp එකට? ඈ? WhatsApp එකට මේ මේ ගෘහ නිර්මාණ මේ ගෘහ නිර්මාණ අද එදා තිබුණ ගෘහ නිර්මාණ ගැන කතා කරන්න යොදාගත්ත ටිකක් මිසක් අද තියෙන ගෘහ නිර්මාණ නෙවෙයි. අද නම් තට්ටු කියන මොනාද තියෙන්නේ පිට්ටු බම්බුව නේද? හ්ම්? අද ඇල්ටයා ඈ කොළඹ නගරේ ගත්තොත් නගරේ අද තියෙන ඕන තරම් ගෘහ නිර්මාණ එදා මහින්දාගමනේදී මිහිඳුහාමුදුරුවෝ ලංකාවට වඩිනකොට වැඩලා බණක් කියන්න කියලා තැනක් හොයනකොට අඩුම තරමේ 500කට වාඩි වෙලා බණ කියන්න බණ අහන්න තැනක් ලංකාවේ තිබුණේ නැහැ. ඔන්න ලංකාවේ ගෘහ නිර්මාණ කලාවේ ඉතිහාසය. පස්සේ රජුරෝ හිතුවා ඉතින් එදා නැති වුණාට අපි ගෙවල් හදමු කියලා ගෙවල් හැදීමේ තාක්ෂණයක් අපේ රටේ මිනිස්සුන්ට තිබුණේ නැහැ. මේ ඒක කියන්න සිද්ධ වෙනවා. මොකද මේ ඉතිහාසයේදී ලංකාවේ රජවරුන්ට ගෙවල් නැහැ. රජමාලිගා අනුරාධපුර යුගයේ රජමාලිගා එකක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මොනවද අපේ අර ගල් වලින් තියෙන කොච්චරක් තියෙන ගොඩනැගිලි ඔය තියෙන නටමුන් මොනවද? මොනවද මේ නටමුන් ගොඩනැගිලි? ඒ ගොඩනැගිලි ඔක්කොම ආරාම විහාර ආරාම කවුරු වෙනුවෙන් හදපු ඒවාද
බුද්ධ පුත්‍රයන් වෙනුවෙන් ලංකාවේ ඒ කාලේ හිටපු පරිත්‍යාග සීලින් එකතු වෙලා අපේ රටේ හිටපු වැදගත් රජ රාජ රාජ මහා මාත්‍යාදීන් විසින් මහ ජනතාවගේ ශ්‍රම ශක්තිය යොමු කරලා හදපු ගොඩනැගිලි තමයි ආගම ධර්මයේ වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් හදලා පූජා කෙරේ මුලින්ම හාමුදුරුවරු වැඩලා බුද්ධ ශාසනය ලංකාවේ පිහිටවනකොට ලංකාවේ ගරාවාස කියන්නේ ගරාවාසය කියලා කියන්නේ ගෙවල් වල වාසය කරන එක සම්බෝධායන් ගරාවාස රජස්ස රතනං ඉති අබ්බකස් පබ්බච්ච ඉන්දිසාන පබ්බජින් කියන ඒ කියන්නේ මේ මිහි ගෙවල් වල වාසය කරනවා එක හරිම කරදර සහිතයි මේ සිද්ධාත් කුමාරයා අබිනිෂ්ක්‍රමණය කරන්න එහෙමනේ සම්බෝධායන් ගරාවාසෝ රජස්සය යතනං ඉති අබ්බකාජ බච්ච ඉන්දිසයන් පබ්බජි මට මේක ගෙදර ඉන්න එක හරි අමාරුයි මේ ගෘහ ජීවිතේ හරිම කරදර බාධක සහිතයි ඒක නිසා මම මේ ගෘහ ජීවිතේ ආත මේ අභ්‍යවකාශයේ වගේ නිදහස් නිර්වාණය හොයාගෙන යනවා කියලා නියන්නේ. එතකොට ඒකම හිතලාද දන්නේ නැහැ. ඒ කාලේ නිර්වාණය හොයාගෙන ගියේ නැහැ කට්ටිය. හැබැයි ගෙවල් දොරවල් තිබුණෙත් නැහැ. ගරාවාසෝ හොඳ නැහැ කියලා කියපු හින්දා නෙවෙයි. මොකද මේ ගරාවාසයට අවශ්‍ය කරන පසුබිමක් ඒ කාලේ මිනිස්සුන්ට ඕන කරේ නැහැ. රජුරවන්ටත් හුලංගට දෙකකට වැස්සකට කඩාගෙන වැටෙන විදිහේ ගෙවල් තමයි රජුරු අන්ටත් තිබුණේ සාමාන්‍ය ජනතාවටත් තිබුණේ ස්වභාව ධර්මයක් එක්ක එකට ජීවත් වෙච්ච මිනිස්සු දැන් හාමුදුරුවරුන්ට වෙනම තැනක් හදලා දෙන්න ඕනේ හාමුදුරුවන්ට ගරාවාසය ඔය කියන්නේ මේ රුක්ක මූල ගතව ආරණ්‍යයක් වාරු ශුන්‍යාගාර ගතව නේද ඒ විදිහට ගස් ගල් යට තමයි හාමුදුරුවරු බණ භාවනා කරගෙන හිටියේ අද නම් අපේ කට්ටිය එහෙම නැහැ निर्माण මිහිඳු ආන්දරන්ට මහදලා දීපු මුල්ම ගේ තමයි මේ කාල මහා ප්‍රාසාදය කිව්වේ මැටි වෙලින් ඔය මොනාද ඒවට කියන්නේ මේ ලී කෝටු හිටවලා ඒවා වරිච්චි ගෙවල් කියලා ඔයගොල්ලෝ අහලා ඇතිනේ දලදා මන්දිරේ වරිච්චි ගයක් වරිච්චි බොහොම ශක්තිමත් මේ ශක්තිමත් ගෙවල් නිර්මාණය කරලා තිබුණා ශක්තිමත් විදියට වරිච්චි ගාලා මැටි පුරවලා ඔක්කොම කරලා ඉක්මනින් ගේ දෙන්න ඕන හින්දා දර දාලා පිච්චුවා පිච්චුවාගෙන් පස්සේ තන්නේ කරම කළුම කළු පාට වුණා දැලි ගොඩයිනේ ඉතින් එතකොට මොකද උනේ මේ ගරාවාසය නම් කරේ මොනා කියලාද කාල මහා ප්‍රාසාදය කියලා කළු නිසා ප්‍රාසාදය කියන්නේ මාලිගාව හිතා ගන්නකො මාලිගාවක්ද මාලිගාව කියන නමින් අපේ රටේ නිර්මාණය වුණේ කියලා මුලින් දැන් ඔන්න මිහිඳු ආම්දුරන්ට ඕක හැදුවට මිහිඳු ආම්දුරෝ කෙටියේ නැහැ මිහිඳු ආම්දුරෝ හිටපු දෙන බලන්න ඕගොල්ලන්ට යන්න පුළුවන් මිහින් තලයට ගියා නම් මිහින් තලයට ගිහිල්ලා ඔය උඩ හරියෙන් ඇතුළට කැලේ ඇතුළට පාරක් තියෙනවා ඒ පාර දිගේ කයින් හරියලා ඉතී තලක් ගහලා තියෙනවා පාර වැරදෙන්නේ නැහැ යන්න පුළුවන් ගියාගින් පස්සේ බලා ගන්න පුළුවන් කොච්චර ලස්සන ගල් ගුහාවකද බුදු මිහිඳු ආම්දුරෝ ඉඳලා තියෙන්නේ කියලා මැදිලා හරියට ග්‍රැනයිට් ගලක් පොලිෂ් කරා වගේ ලස්සන පොලිෂ් කරපු ගල් තලාවක් තියෙන ලොකු ගල් ගුහාවක තමයි මිදු හඳුරු හිටියේ. එතකොට මේ ගලකට සාමාන්‍ය ක්‍රමේ වහිනකොට ගල දිගේ වතුර බේරෙනවා. බේරිලා මේ ගලට යටින් තියෙන කොටස ගල වතුරින් යට වෙනවා. ඒක නිසා අපේ මිනිස්සු කරපු වැඩේ කටාරමක් හිටුවා. මොකද කටාරම් ඔය සමහර අපේ කොල්ලොන්ගේ ඒ වගේ ඒවත් කටාරම් තමයි. එතකොට මේ කටාරම කොට කෙටුවේ වතුර බහින එක හරියටම අර ගල දිගේ එන වතුර හරියටම අර කටාරමෙන් පහළට කෙලින් වැටෙනවා ගල දිගේ ගලාගෙන ඉන්නේ නැහැ කටාරමක් තියෙනවට එතකොට මේ කටාරමක් කෙටීමේ
අරමුණ වතුර පාර නතර කරන්න. ඊට පස්සේ හොඳට කටාරමක් කොටලා ගල යට තියෙන පස් තට්ටු අයින් කරලා සමහර උස්පත් පස් තට්ටුවක් හෝ ගලක් මොකක් හරි දිනනවා නම් ඒක පොඩ්ඩක් කොටලා ලස්සනට හදලා ෆිනිෂ් කරලා පස් දාලා පැදුරක් දාලා මිහිඳු හාමුදුරුවරුන්ට නිදා ගන්න සුදුසු පරිසරයක් එතන ඇතුලේ කාමරයක් වගේ හැදුවා. හදලා මේකේ කෙටුව උඩින් අගත අනගත චතු දිස සගස කියලා. මොකද්ද? අගත අනගත චතු දිස සගස. මොකද්ද මේ කියන්නේ? දිසාවේ භික්ෂුන් වහන්සේලාට පූජා කරනවා කියන එක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ සිඕනෑම භික්ෂුන් වහන්සේ නමකට. හැබැයි සමහර භික්ෂුන් වහන්සේලාට අපේ රජවරු නමින්ම දැන් මහින්ද මිහිඳු හාමුදුරන්ට මිහිඳු හිමිට කියලා ඒ විදිය ගල් මේවා කොටලා තියෙනවා. ඒ මිහිඳු හාමුදුරන්ගේ නමින්ම තියෙන සමහර භික්ෂුන් වහන්සේලාට නමින්ම කොටලා මේවා හදලා දින් ඔය ගයක් හදලා දෙනවා කියන්නේ ගල්ගුවාව සුද්ධ කරලා දෙනවා කියන එක තමයි. ඒකත් අපේ මිනිසුන්ට මහා ලොකු කාර්යයක් ඒ කාලේ. අද ඉතින් බලන්නකො කොහොමද කියලා නේද? අද තට්ටු 4 5 2 3 තට්ටු නැති වුණත් හරි ලස්සන ගෘහ නිර්මාණ අපේ කට්ටියට තියෙනවා. තමාර යකාගේ හැටියට විමානේ කිව්වා වගේ ඒ පුද්ගලයන්ගේ සල්ලි වල තියෙන ප්‍රමාණයට තමන්ට තියෙන ශක්ති ප්‍රමාණයන් වලට ගැළපෙන විදිහේ ගෘහ නිර්මාණ එදා වගේම අදත් තියෙනවා. අද ඊට වැඩි බොහොම උසස් මට්ටමේ තියෙනවා. අද තාක්ෂණයේ තියෙනවා. ඔයගොල්ලන්ටත් සමහර විට වාස්තු විද්‍යා ශිල්පියෙක් වෙන්න පිම්මහිමේ තියෙන කට්ටිය උතර ගොඩක් ඇති. වාස්තු විද්‍යා ශිල්පියා මොනවද කරන්නේ? මොරටු විශ්වවිද්‍යාලේ ඔන්න බලාගෙන ඒ පැත්ත බලාගෙන ලෑස්ති වෙන්න හැබැයි යන්න ලෑස්ති කෙනා මොරටුව කැම්පස් එක පැත්තේ බිහි කරන්නේ කවුද? ආකිටෙක් කෙනෙක්. මොකද ආකිටෙක් කෙනෙක් කියලා කියන්නේ? වාස්තු විද්‍යා ශිල්පියෙක්. ඒකට චුට්ටක් වැඩි ඉසෙට් කෝ එකක් ඕනේ. S3කින් නම් බෑ පැටියෝ. ඊට වඩා ටිකක් උසස් මට්ටමේ ඉසෙට් කෝ එකක් ගන්න පුළුවන් නම් අඩු ගානේ 0.85ක්වත් ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ආකිටෙක් කෙනෙක් වෙන්න පුළුවන්. ආකිටෙක් කෙනෙක් කියලා කියන්නේ චිත්‍රකලාව ඉගෙනගෙන ඉදියට උද්‍යාන නිර්මාණ ශිල්පී අර මේ කියලා තවත් තියෙන. ඉතින් ඔයාලට යන්න පුළුවන්. දැන් මම මේ කියන්න ගත්තේ මුල්මගේ හැදුනේ කොහොමද? මුල්මගේට මොකද්ද කියන්නේ? කාල මහා ප්‍රාසාදේ. එතනින් පස්සේ නිර්මාණයේ විච්ච ගෘහ නිර්මාණ අපි කියනවා ගර සංකල්පයේ අනුව නිර්මාණය වුණයි කියලා. මොකද්ද මේ ගර සංකල්පය කියන්නේ? ගර කියන්නේ ගේ කියන එකයි. ඒතකොට ගර සංකල්පය ගැන අපිට ලොකු විස්තරයක් මේ ටියුට් එකේ තියෙනවා. මම ඔයගොල්ලන්ට මේ ටියුට් එක එවලා තියෙන්නේ. ඒක හම් වෙයි සමහර විට පාඩම ඉවරුනට පස්සේ. හරි. හරි මම ඔයගොල්ලන්ගේ මේ මේවා ටික කමෙන්ට් ටික බැලුවේ මෙතන ඔක්කොම වගේ ඉල්ලලා තියෙන්නේ අඳින ඒවා කියලා දෙන්න කියලා. ඒ කියන්නේ මේවා මේ මේ මොනවාද ඒ පාඩම් මොනවාද මේ 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 මේවා මේ තියරි පාඩම් ඔයගොල්ලන්ට අවශ්‍ය නැහැ කියලා. හැබැයි මට ඔක්කොම කට්ටියත් එක්ක එහෙම කියනවා නම් හරි වටිනවා. අඳින පාඩම් මට කියලා දෙන්න පුළුවන්. කොහොමද අඳින්නේ කියලා? මම කොහොමද ඒ විෂුවල් එක මේකෙන් දෙන්නේ? ඔයගොල්ලෝ මගේ YouTube channel එකට ඉස්සල්ලාම යන්නක බලන්න. ඒකේ තියෙනවා ද්‍රව්‍ය සම්පින්දණය වෙන වෙනම එක එක જાති අඳින විදිය, ඝනකයක් අඳින විදිය, ගෝලයක් අඳින විදිය, එක එක අතු, ඒ කියන්නේ අපි කියන්නේ මොනවාද ක්‍රෝටන්නත් අරලියත්. එතකොට අර අර මොනවාද මේ මොකද කහපාට මල් තියෙන මොනවාද ඒ ඒ ඒත්. එතකොට මේ මොනවාද මේවා එක මොකද්ද ඇන්තුරියම් පැලේ මේකේ කියලා තියෙන පුතේ ගොඩක් මේ
ප්‍රැක්ටිකල් කරන්න කියලා. අර බලන්න අර බලන්න කියලා තියෙන ටික. ඒකනම්ටිකල් වලට මට තියෙන ගැටලුව අපිට මේම ගන්න පුළුවන්. ඔයගොල්ලෝ චිත්‍රය ඇඳලා එව්වොත් මට මෙතනින් පෙන්න පෙන්න හදන්න සහ ඒකට ගැළපෙන විෂුවල් ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් නේද? දැන් මෙතන එක හගෙන ඉන්නකෝ. මේ දැන් මේක මෙතනින් ගැළපෙ දැන් මට මේගොල්ලෝ චිත්‍ර ටිකක් එවනවා නම් මට පුළුවන් ඒ චිත්‍ර ඔව් දැන් මෙන්න මෙහෙම කරන්න මට පුළුවන්. මේකේ ඔයගොල්ලන්ට පුළුවන් නම් WhatsApp එකෙන් ඔයගොල්ලෝ ඇඳපු චිත්‍ර මට දෙන්න මට පුළුවන් ඒ චිත්‍රවල තියෙන අඩුපාඩුව සහ ඒ අඩුපාඩු සකස් කරපු පින්තූරයක් ඔයගොල්ලන්ට විෂුවල් එකක් විදිහට මට ඇඳලා දෙන්න පුළුවන් ඇඳලා පෙන්වන්න පුළුවන් කොහොම වුණත් WhatsApp එකේ මේ සියලුම දේවල් වෝටර් කලර් ටෙක්නික් එක වෝටර් කලර්ස් වලින් කරන විවිධ චිත්‍ර ගොඩාරියක් මම ඇඳලා තියෙනවා මගේ එකේ මම හිතන්නේ මේවා අඩු ගානේ 20 45 50ක් තියෙනවා එතකොට මේ 45 50ක් වගේ තියෙන වීඩියෝ වල ඔය සිය අපි කියමුකෝ දේශායන් වලින් ඔයගොල්ලන්ට අඳින්න පුරුදු වෙන්න අමාරුයි. අපි එහෙම කියමු. දේශායන් වලින් අඳින්න පුරුදු වෙන්න අමාරුයි කියලා. එහෙමනම් ගණමාධ්‍ය. ඒක ගණමාධ්‍ය වෙනින් කොහොමද අමාරුයි, ඇක්‍රිලික් හොයාගන්න අමාරුයි. එහෙමනම් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ පැස්ටල්. පැස්ටල් වලින් කොහොමද ඉහළම ලකුණක් ගන්නෙ? අන්න ඒක මට ඔයගොල්ලෝ එවන චිත්‍රවල ඔයගොල්ලන්ට පුළුවන් නම් ඒ චිත්‍ර ටික මට ලබා දෙන්න මට එවන්න WhatsApp මාර්ගෙන් හරි ඒ චිත්‍ර ටික තියෙන වැරදි තැන් සහ හැදෙන්න ඕන තැන් ටික නැවත මට හදන්න ඊළඟ සතියේදී මට අනිවාර්යෙන් කරන්න පුළුවන් මං හිතන විදිහට මේ අපිට මේ විදිහට තියරි ඇත්තෙම නම් ඔයගොල්ලන් මේ තියාඩම් ගුරුවරු කරලා ඇති ඉස්කෝලවල එතකොට මේ එතන මං හිතන්නේ අද දවසේ ඉන්නවානේ 25ක් විතර වගේ පිරිසක්. එතකොට ඔයගොල්ලෝ ඔක්කොටම එහෙම දෝනේ නැත්තම් කී දෙනෙකුට මේ මේක ඕනේද කියලා ඔයගොල්ලෝ චිත්‍රය වන්න. එතකොට මට පුළුවන් තියරියත් වටිනවා සර්. මානව රූප අඳින්නකෝ කියලා දෙන්න පුළුවන්ද? රයිට්. මම මානව රූප මට මෙතනින් පෙන්වන්න බෑ පුතේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන චිත්‍රයක් අඳින්න විදිහක් නැහැ මෙතන මම මෙතන ඔය ඔය මාව පේනවා නේද ඔච්චරයි පෙන්වන්න පුළුවන් දැන් මට හැබැයි වැඩි කරන්න පුළුවන් මේ අර විදිහට මට ඔයගොල්ලෝ එවන චිත්‍ර මට WhatsApp එක මගෙන් හද හදා එවන්න පුළුවන් මට පෙන්වන්න පුළුවන් ඔයගොල්ලෝ මට චිත්‍ර හඳ හඳ එවන්න ඒ අවශ්‍ය කරන කෙනා මම දැනට මේ තීරි පාඩම් ටික මේ විදිහට කරගෙන යන්න හරිද තීරි පාඩම කරගෙන යන්නම් ඒ ගමං ඔයගොල්ලෝ එකට මේ වෙලාවක් ඕන වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඕන වෙලාවක මම කතා කරන්නම්. WhatsApp එකෙන් ඔයගොල්ලෝ මට පින්තූරේ වන්ද, චිත්‍රය ඇඳලා වන්ද. මෙන්න මගේ චිත්‍රය කියලා. දැන් මට එක එක කෙනා අඳුර ගන්න වෙනවා. මම කිව්වනේ වෝටර් කලර් කරන කෙනෙක් ගැන මට චිත්‍රය දැක්ක ගමන් කියන්න පුළුවන් ලකුණු මෙච්චර වැටෙනවා කියලා. එතකොට එහෙම ඔව් ඒක තමයි තියරි තෝරන කියලා දැන් තියෙනවනේ. දැන් අපි මෙහෙම කරමු අනිවාර්යෙන් මම තියරි කරන්නම් මම තියරි ඕනේ මොකද ලකුණු 40ක් 140ක් හම් වෙන්නේ තියරි වලින් ප්‍රැක්ටිකල් වල තියෙන්නේ තමුන්ගේ අතේ තමයි ප්‍රැක්ටිකල් වල ශක්තිය තියෙන්නේ තමන්ම ප්‍රැක්ටිකල් හත කරන්න ඕන ඔයගොල්ලෝ කරලා දුන්නොත් මට ප්‍රැක්ටිකල් ටික හදන එක ගේමක් නම් නෙවෙයි ප්‍රැක්ටිකල් වලට මෙච්චර අපි නිකන් අහින්න ඕනෙත් නැහැ මට ප්‍රැක්ටිකල් එක අනික මම දිගටම ප්‍රැක්ටිකල් කරලා තියෙනවා ඒකෙන්ද ඔයගොල්ලන්ට තියෙන ප්‍රැක්ටිකල් එක මගේ ප්‍රැක්ටිකල් එක බලලා ඒ විදිහටම අඳින්න උත්සාහ ගන්න එක. හරි. රයිට්. මම මේ පාඩම මේ විදිහට කරගෙන යන්නම්. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් මට ওই විදිහට කමෙන්ට් වලින් කියන්න. ඒ ටික මම හැකි ඉක්මනින් කරලා දෙන්න බලන්න. මොකද මට මෙතන ඉඳන් චිත්‍රයක් ඔයගොල්ලන්ට පේන්න අඳින්න බෑ. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට තියෙන පහසුකම් කැමරා පහසුකම් සහ මේ කතා කරන්න තියෙන පහසුකම් ඉතින් දෙයනේ අපිට zoom එකවත් පාවිච්චි කරන්න තරම් අපි ශක්තිමත් නැහැනේ ඒකින්ද නෙමේ මේ මම හැකි ඉක්මනින් මේකට ගැළපෙන විදිහේ එකක් කරන්න ආයම් පාරක් ගහන්න බෑ පින්තූරේ හිටවලා තියලා මොකද දාපු ගමන් වතුර කලස් ටික ඔක්කොම වතුරත් එක්ක බැහිනවා යටට නේද ඒකින්ද ඔයගොල්ලෝ ඇඳලා මට අනිවාර්යෙන් එවන්න මේ
මට එතකොට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් විදිහේ මොකක් හරි සොලියුෂන් එකක් මන් දෙන්නම් ඉස්සල්ලා චිත්‍ර ටික ඔයගොල්ලෝ ඇඳලා එවන්න මං කියන මාතෘකාවන්නම් මම මාතෘකාවක් කියන්නම් හැමදාම මං ඔන්න 6 පන්ති ළමයින්ට දැම්ම 6-7 ළමයින්ට ගහක් කන්නේ කියලා දුන්නා මං කිව්වා ගහ අඳින්නේ මේකයි ගහ දිහා බලන්න ගහ අධ්‍යයනය කරන්න ඔයගොල්ලෝ කැමති විදිහට අඳින්න මෙන්න මේමයි කියලා මං චිත්‍ර දෙකක් අද අප්ලෝඩ් කරා වීඩියෝ මේවයකට YouTube එකට ඒ ළමයි ඔක්කොම ටික ඒක බලලා තියෙනවා දැන් මං දන්නවා අර මං යන්දා වගේම අඳින්න ඒ ළමයි දැඩි උත්සාහයක් ගන්නවා දැන් මං පටන් ගත්තේ ගස් වලින් ගස් අඳින්න පුළුවන් නම් හරියට හරි channel එකේ මගේ වීඩියෝ තියෙනවා මං දිගටම යනවා ඔන්න දැන් ගස් දාලා තියෙනවා ඔයගොල්ලෝ බලන්න ගහක් අඳින්නේ කොහමද වෝටර් කලර් තියෙනවා පෙන්සිල් ඩ්‍රෝයින් එකක් තියෙනවා පැස්ටල් එක කොහමද කියලා අර බුදු පිළිමය කියන පාඩම විශේෂයෙන් ඔයගොල්ලෝ බලන්න බුදු පිළිමය A to Z මගේ මේ සම්පූර්ණයෙන්ම බුද්ධ ප්‍රතිමාව කියන්නේ කොයි වගේද කියලා මොකද්ද මේක උනේ ඉතිහාසයේ මොකද්ද දැන් තත්ත්වේ මොකද්ද කියලා සම්පූර්ණ විභාගෙට හැම උත්සාහයක්ම ගන්න හැම පැත්තෙම තමන් පෝෂණය වෙන්නේ एक निशा हरी मम्मे मे पाड़ करगण मे अत्यावश्य पाड़ कोहमुनातीयर वितरा प्राक्टिकल वितरा कर अभी मे काल मेचर अवश्यवेन्नी मंग अद हकी मन मेक इवर करना मे पाड़ तेक् मे पैदे का मंग इन ओगोलो मगे यूट्यूब चानेल फॉलो कर टाइम अरगना चानेल दीन अर की එතකොට අපි කොහොම ප්‍රැක්ටිකල් කරලා නේ තියෙන්නේ අර බලන් දෙක තියෙනවා අර තියරි නවත්තන්න එපා සර් තියරි තෝනේ තියරි මේකින් කරලා channel එකේ වෙනම වීඩියෝ දාන්න සර් එතකොට හරිනේ ඔව් ඒක හරි ගොඩක් දෙනෙකුට ඒක තේරෙනවා හරි චිත්‍ර චිත්‍රය අපි group එකට දානවා පොතේ ඒකෙන් ඒක නිසා අනිවාර්යයෙන්ම පාඩමකට මොකෝලංගේ මන් ටියුට් එකක් දෙනවා මට ඒ සඳහා කිසිම මේ කාගෙන්වත් කිසිම තඹ සතේක ඔයගොල්ලෝ වැය කරන්න එපා අනිවාර්යෙන් මම මේකට යන විදිහට මම නතර කරලා zoom එකෙන් අනිවාර්යෙන් මම ඉදිරියේදී කරනවා මේ මට මේක පොඩ්ඩක් පිළිවෙලක් වෙන්න කවුරු හරි උදව් කරලා පිළිවෙලක් වෙන තත්ත්වයට පත් වෙයි එදාට මම ඔයගොල්ලන්ට මේ zoom එකෙන් කරන්න පුළුවන් ටික කරන් zoom එකෙන් කරත් චිත්‍රය පෙන්වන්න දැන් මට පුළුවන් මෙහෙම කරලා චිත්‍රයක් පෙන්වන්න මේ තියෙන්නේ අහවල් චිත්‍රය කියන එක පෙන්වන්න පුළුවන්. ඉතින් මේ ඒ විදිය දේවල් ඇත්තින්ම ප්‍රැක්ටිකල් වල මේ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඔය වීඩියෝ සෝවන තරම් මගේ එකේ තියෙනවා. ඔන්න මං කිව්වේ අර ගහක් දාලා තිනවා. ගහ අඳින්නේ මෙහෙමයි කියලා. ලස්සන වීඩියෝ දෙකක්. ඒ වීඩියෝ දෙක බලන්නකෝ. එතකොට පටන් ගන්න ගහෙන්. කොහොමද ගහක් අඳින්න වෝටර් කලර් ටච් කරන්නේ? කොහොමද වෝටර් කලර් පාවිච්චි කරන්නේ? පැස්ටල් නම් පැස්ටල් මාධ්‍ය කොයි වගේද? පැස්ටල් මාධ්‍ය කියලා කියන්නේ ඕගොල්ලෝ පැස්ටල් වලින් අඳින අර අර ලාවට ඇඳලා වටේ ටීටි දෙකක් ගන්න එක නෙවෙයි. පැස්ටල් මීඩියා එක ඊට වඩා වෙනස්. හරිම ලස්සනට පැස්ටල් වලින් චිත්‍ර අඳින්න පුළුවන්. මම පැස්ටල් අයින් කරන්නේ නැහැ. මං කියන්නේ පැස්ටල් විසි කරන්න එපා. පැස්ටල් වලින් ලස්සනට අඳින්න පුළුවන්. හොඳ පැස්ටල් එකක් පාවිච්චි කරන්න අතේ ගෑවෙන්නේ නැති. ඊට පස්සේ පැස්ටල් කියන වර්ගයේ අපිට හිතා ගන්න බැරි විදිහට ලස්සන වැඩ කරන්න පුළුවන්. දැමුත් ලංකාවේ ඉන්න හොඳ ආටිස්ට්ලා පැස්ටල් පාවිච්චි කරනවා. පැස්ටල් වලින් අර නීට් එකට මොස්තර වගේ දේවල් පැස්ටල් වලින් අඳින්න බෑ මොකද නීට් නෑ නමුත් චිත්‍රයක් අඳින්න ප්‍රකාශන චිත්‍ර වලට හොඳ මේ මාධ්‍යය තමයි පැස්ටල් කියන්නේ මම පැස්ටල් වලින් මොකද චිත්‍ර අඳින්න ඕගොල්ලෝත් අඳින්න ඕගොල්ලන්ට ඔය අතරේදී ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි පාට පෙට්ටියක් ගන්න විදියක් නෑ පින්සල් නෑ මොනවා හරි ප්‍රශ්නයක් මේ මට කියන්න මට පුළුවන් විදියෙන් මම ඕගොල්ලන්ට උදව් කරන්න පාට පෙට්ටියක් උනත් සාමාන්‍ය ඇත්තෙම දැන් මම ඊයේ පෙරේද ගිහිල්ලා පිටකොටුවෙන් පාට පෙට්ටියක් ගත්තා දැන් කැමල් ආටිස් කියන පාට පෙට්ටිය රුපියල් 2500ක් වෙනවා පාට 12යි පාට පෙට්ටිය ලොකු අර 9ml ටියුබ් එකේ තියෙන්නේ ලොකු ටියුබ් තියෙන පාට 12ක ඇත්තෙම චිත්‍ර ශිල්පීන් පාවිච්චි කරන්නේ ඒ පාට පෙට්ටිය මොකද ඔගේ සුදු පාට එකක් නැහැ තෙල් දියසායන් වලට සුදු පාට භාවිතා කරන්නේ නැහැ කළු පාට අවශ්‍ය වෙන්නේත් නෑ තනියෙන් පාවිච්චි කරන්න කළු පාට ඕන වෙන්නේ අපිට වර්ණයක් ඩාක් කරගන්න වගේ වෙනස් කරගන්න විතරයි ඒක නිසා කළු පාටත් එච්චර ප්‍රශ්නයක් නෙවෙයි ඊට අනිත් පාට වල තියෙන ඔරිජිනල් ඔරිජිනල් පාටේ ඒ කියන්නේ අපි කියමු කහ පාට කියලා කහ පාට ලෙමන් yellow නෙවෙයි අපිට වැඩියෙන් ඕන වෙන්නේ මොකද්ද
අර පර්මනන්ට් යෙලෝ කියන එක ගැම්බෝජ් යෙලෝ කියලා කියන්නේ ඒක රතු පාටේ ගොඩක් වෙලාවට ක්‍රිම්සන් ලේක් කියන පාට තමයි නිල් පාටේ පර්ෂියන් බ්ලූ තමයි පාට ඇල්ටමරින් වගේ පාටකට වඩා අපි වැඩියෙන් යූස් කරන්නේ පර්ෂියන් බ්ලූ ඒ විදිහට දැන් අපි කොළ පාට ඕනේ නම් ඇත්තෙම සැබ් ග්‍රීන් කියන පාට හරිම ලස්සනයි නමුත් අපි ඒකවත් අනින් පාවිච්චි කරන්නේ නැහැ ඒක නිසා මේ වර්ණ භාවිතය කියන එක දියසායන් ටෙක්නික් එක දැන් දියසායන් වල ඔයගොල්ලෝ අහලා ඇතිනේ ටෙක්නික් දෙකක් තියෙනවා එකක් වෙට් ඔන් වෙට් කියන එකයි වෙට් ඔන් ඩ්‍රයි කියන එකයි එතකොට මේ වෙට් ඔන් ඩ්‍රයි තමයි අපි වැඩියෙන්ම සාමාන්‍ය චිත්‍රයක් අඳින්න ප්‍රකාශනයකට භාවිත කරන්නේ ඒ වුණාට ලෑන්ඩ්ස්කේප් එකක් වගේ එකකදී සීනරි එකක් එකකදී වගේ අපිට වෙට් ඔන් වෙට් කියන ක්‍රමේ හරිම ලස්සනට ඕට කලර් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට මේ කඩදාසිය හොඳ කඩදාසියක් නැතුව දියසායන් කියන්නේ විහිළුවක් පුතේ. ඒකින්ද දියසායන් වලට හොඳ කඩදාසියක් ඕනෙමයි. පිටකොටුවේ තියෙනවා මයුරි පටුමග කියලා වීදියක්. ඒකට කියන්නේ කාපේරි මුඩුක්කුව කියලා ඉස්සර. අපි සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ අපි ඕකට යනවා කඩදාසි හොයන්න. ඒ කාලේ කඩදාසි අට්ටි ගහලා ඔය කඩවල් වල විකුණන්න තියෙනවා. ඔය ඒ විදිය කඩවල් ටිකක් ඔතන තියෙනවා. දැන් නම් හොඳ සුවිශේෂී කඩදාසිත් ඔය මයිල් පටුමගේ තියෙනවා. දැන් අපිට ඕන කරන කඩදාසි ටික අපි ගන්න කියලා ගිහිල්ලා ඉතින් අපි අර අට්ටි පෙල්ලනවා. පෙල්ලලා දියසායන් වලට මේක හොඳයි කියලා ඔම ගන්නවා. ඔය කාලේ අපිට එක සැරයක් හම්බුණා ලොකු රෝල් විශාල රෝල් කඩදාසි රෝලක් වශයෙන් තියෙන කඩදාසියක්. ඒකේ කිලෝ ගන්න තමයි කඩදාසි දෙන්නේ. අපි මේ කඩදාසිය ගෙනල්ලා බලනකොට මේක ඕට කලස් වලට සුපිරි කඩදාසියක්. ඊට පස්සේ අපි ඇහුවා මේක මොකකටද ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ. අනේ මහත්තයා මේක මේ සබන් කම්පැනි එකට ගෙනාවා සබන් ඔතන්න ගෙනාපු කඩදාසියක්. අපි දැන් මේක ඉතින් අපි මෙහෙම දැම්ම සමහර කට්ටිය දියසායන් වලට හොඳයි කියලා ගෙනියනවා කියලා. එක පැත්තක මේකක් තියෙන වැක්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මොන හරි පොඩි පොලිතින් ආවරණයක් වගේ කැල් පොඩි අලවලා වගේ චූටි වැක්ස් ගතියක් තියෙනවා. අනිත් පැත්ත හොඳ රෆ් කඩදාසියක් වෙන්න ඇති කියලා ඇවිල්ලා බලනකොට හරියටම හරි. මේ වෙනකම්ම ඔය කඩදාසිය තියෙනවා. අපි එදා ගත්තේ රුපියල් 25යි කිලෝ එකක්. දැනට අවුරුදු කීයකට කලින්ද? 25කට 30කට කලින්. එතකොට රුපියල් 25ට එදා ගත්ත කඩදාසි කිලෝ එක අද රුපියල් 400යි. මං ඊයේත් ඔය කඩදාසි කිලෝ දෙකක් A3 size එක එතනම තියෙනවා කඩදාසි කපන මැෂින් එක දෙපැත්තෙම තියෙනවා කටර් ඒ කටර් එකකට දීලා සල්ලි දීලා අපිට කඩදාසි කිලෝ එක අපිට කැමති විදිහට කපා ගන්න පුළුවන් එතකොට මම ඒ විදිය කඩදාසි කිලෝ දෙකක් ඊයේත් කපාගෙන ආවා මං ඇවිල්ලා බැලුවා ඇත්තෙම කියනවා නම් ඔය ටින්ටරෙන්ටෝ කියන කඩදාසියටත් වඩා කෙන් කියලා අර රුපියල් 280කට තියෙන කඩදාසියටත් වඩා ඉතාම හොඳ තත්ත්වෙන් තියෙනවා මේ කඩදාසි. පුළුවන් නම් පිටකොටු එන්න. පිටකොටුවට ඇවිල්ලා මේ කඩදාසි ගන්න. මේ කඩදාසි කිලෝ එකක් ගෙනිච්චා නම් ඔයගොල්ලන්ට චිත්‍ර 30ක් 40ක් අඳින්න මුලුවන්. ඉතින් ඒක හරිම වටිනවා. හැබැයි කෙන් পেපර් එකක් අපිට අඳින්න තරම් අපි දියුණු නැහැ අපිට එච්චර සල්ලි නැහැ. කෙන් পেපර් එකේ ක්වොලිටිත් නැහැ. ඊට වැඩි හොඳ ක්වොලිටියක් ඇත්තෙම නම් අරගේ තියෙනවා. අපිට වර්ණ ටික වතුරත් එක්ක මිශ්‍ර කරගෙන පෙඟෙන්නේ නැති වෙන්න සැහෙන වෙලාවක් අපිට මේ චිත්‍රය තුල සැරිසරන්න පුළුවන් මේ චිත්‍රයේ මේ 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 කඩදාසිය තුල ඒකින්ද ඒ කඩදාසිය ගන්න පුළුවන් නම් ගන්න මම තැන කියන්නම් ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්නම් මගේ නම ගිහිල්ලා කිව්වනම් දෙන්න පුළුවන් අඩුම ගන්නට හොඳම කඩදාසිය තෝරලා දෙයි මේ හිතන්න එපා එකෙන් මට කොමිෂන් එකක් එහෙම තියනවා කියලා ඒකින්ද නෙමෙයි මං හැම කෙනාටම කියනවා ඊළඟට ඔය මුස්ලිම් මිනිස්සෙක් ඉන්නවා මේ පිටකොටුවේ මොකද්ද මේ මේ බංගසාල වීදි බෑන්සෝල් ස්ට්‍රීට් එකේ මේ නිෂාම් මාට් සෙන්ටර් කියලා මේ අඩි 3ක් විතර පළල පුංචි කඩයක් තාත්තයි පුතයි දෙන්න හොඳ බිස්නස් එකක් කරනවා ඉතින් මගේ නම කිව්වා නම් අපේ මේ මහරගම ගොඩක් කට්ටිය ගිහිල්ලා ලලිත් සර් කිව්වේ කියලා කියපු ගමන් දෙන්න පුළුවන් උපරිම මිලක් අඩු කරලා අර හොඳ මම පාවිච්චි කරන මං ඉතින් එයා දන්නවා මගේ ටච් එක මොකද්ද කියලා ඒකින්ද මං කියන කඩදාසිය මං කියන පින්සල මං කියන කලර්ස් ටික එයා දෙනවා ඉතින් ඇත්තෙම එහෙම තැනක් අපිට තියෙන්න ඕනේ චිත්‍රාන්දින කෙනෙකුට ඒ විදිය දේවල් ඇත්තෙම වැදගත් වෙනවා ඒක නිසා මේ දියසායන් චිත්‍රාන්දින කට්ටිය
අනිවාර්යෙන්ම යන්න පිටකොටුවට ගිහිල්ලා ඔය කඩදාසි ටික ගන්න. ඕක ගන්න විදියක් නැත්නම් ඔය දන්න කට්ටිය පිටකොටුවේ ඉන කෙනෙකුට කියලා මේ එතෙන්ට ඔය පිටකොටුවට ඇවිල්ලා මල්ලොත්ත පාරෙන් තමයි හැරෙන්න තියෙන්නේ අරක ස්ටේෂන් එක ඉස්සරහේ පාරේ. මට කෝල් එකක් දෙන්න එතකොට මං කියන්නම් අහවල් කඩේදී කියලා. ඒ කඩේට කෝල් එකක් දීලා මේව කරලා ඉතින් අපිට ගිහිල්ලා කඩදාසි කිලෝ එකක් කපාගෙන ආවගෙන් පස්සේ පුතේ ඔය මහන්සිය ගොඩක් එදී චිත්‍ර ගොඩක් අඳින්න ඕන. සතස අභ්‍යාස තමයි චිත්‍රයක තියෙන වැදගත්කම. ඔයගොල්ලෝ බලන්නකො මම පේන්ටිං කරපු කෙනෙක් නෙවෙයි කැම්පස් එකේ. මං කරේ ග්‍රැෆික්. මොකද මට ඒ කාලේ තිබුණ ආර්ථික ප්‍රශ්න නිසා ග්‍රැෆික් කරේ ඔය අකුරු ටිකක් අඳින්න බෝඩ් එකක් අඳින්න බැනර් එකක් අඳලා මලගෙදරක් හරි ජීවත් වෙන්න ඕන කියලා. එහෙම හිතාගෙනයි මං ග්‍රැෆික් කරේ. අනික මං ෆොටෝග්‍රැෆි වලට ඒ කාලේ ආසයි. ඒකින්ද මට වැඩිම ලකුණු ප්‍රමාණයකුත් හම්බුණා මේ ඡායාරූප කලාව. දී මට සෑහෙන කාලයක් පොඩි තල්ලුවක් හම්බුණා සුළු මුදලක් කැම්පස් එකේ ඉන්නකම් ගෙව්වා මේ ඒ සිස්සත්තෙන් මට වැඩිම ලකුණු හම්බෙලා. ඉතින් මට ඒකින්ද ග්‍රැෆික් කියන්නේ ෆොටෝග්‍රැෆික් වලටත් ආසන්න හින්දා මම ග්‍රැෆික් තමයි ෆයිනල් එක්සෑම් එකට තෝරගත්තේ. එලියට ඇවිල්ලා බලනකොට මට සමහර වෙලාවට මට ඕන වුණා අපේ ඉස්කෝලේ තාප්පි චිත්‍ර අඳින්න. තව ඔය කඩවල් වල තාප්ප වල බිත්ති වල චිත්‍ර අඳින්න. බලාගෙන යනකොට මූර්ති හැදුවා මියුරල් කරා. මම මූර්ති බුදු පිළිම හැදුවා. මම සෑහෙන බුදු පිළිම සංඛ්‍යාවක් අදලා තියෙනවා. අඩි 4 පිළිම 10ක් අදලා තියෙනවා. සතයක්වත් යන්නේ නැතු හම්බ කරන්න මේ අපි මම හම්බ කරනනම් අද මම හොඳ සල්ලිකාරයෙක් තමයි. ඒකින්ද මේවා අපි සතස අභ්‍යාස වලින් දිනු කර ගන්න ඕන චිත්‍රකරන ළමයි විශේෂයෙන්ම. චිත්‍රයෙන් ජීවත් වෙන්න පුළුවන් පුතේ. අද මගේ පේන්ටින් එකක් මම සාමාන්‍යයෙන් රුපියල් 75000කට 80000කට චිත්‍රයක් විකුණ ගන්නවා. මාසෙකට එකක් හරිවත් මගේ චිත්‍රයක් යනවා. ඔය චිත්‍ර ශිල්පියෝ කියලා බොහෝම දිනුයි කියලා හිතාගෙන ඉන්න චිත්‍ර ශිල්පියොන්ට එහෙම පේන්ටින් එකක් විකුණ ගන්න බෑ. මේ අපි මහ ජනතාවගේ කලාවක් විදිහට මම කලාව හසුරවන හින්දා මට පුළුවන්. මම මේ අදත් මං ආවේ කැලණි ගුරුකුල විද්‍යාලේ මං අඩි 20ක් දිග අඩි 8ක් උස ලොකු පේන්ටින් එකක් ගෙනිහිල්ලා ගැහුවා. ඒ ඉස්කෝලේ විෂන් එක මොකක්ද කියන එක පේන්න ප්‍රින්සිපල් වාඩි වෙන තැන පිටිපස්සේ බෑක් එකේ බිත්තියට මං ඒ ටික ඔක්කොම මංම ගිහිල්ලා ෆිට් කරා. මට පුළුවන් මගේ ගාව තියෙන හැම ආයුධයක්ම මං අරන් ගිහිල්ලා ඒකින් මේවා කරලා ඒ බිත්තියට හයි කරලා ඔක්කොම කරලා තමයි මං ආවේ. මට ඉතින් ලොකු ගාණක් හම්බුණා ඒකෙන්. ඉතින් ඊළඟට මෙසරේ එයාපෝට් එකේ අලුත් ලොන්ච් එකේ පේන්ටින්ස් ඔක්කොම මගේවා. මං හිතන්නේ ස්ටැන්ලි අබේසිංහට පස්සේ පේන්ටින්ස් කියලා චිත්‍ර ශිල්පියෙක් පේන්ටින් ඇඳලා තියෙන්නේ එයාපෝට් එකේ මම. ආඩම්බරයි මට ඒකට. ඉතින් ඒක නිසා අන්න ඒ විදිය දේවල් මම විෂය මගේ ඒක නොවුනත් මං ඒ විෂය මගේ විෂයක් විදියට කරගත්තා. හේතුව සතස අභ්‍යාස. ඇඳලා 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 පුරුදු වුණා. මොනාගෙන්ද ඇඳේ බුවනක බයිකේ තාප්පෙන් තමයි මං චිත්‍ර අඳින්න පුරුදු වුණේ ඉස්සල්ලාම. සමහර ගුරුවරු ගිහිල්ලා අතපය හොල්ලන්නේ ඒසී කාමරාස්සේ ආයෙ එතනින් එහාට එක්ක ෆෑන් එකක්වත් නැත්තම් පන්තියේ ඉන්නේ නේ. එහෙම ගුරුවරු තමයි දැන් ඉන්නේ. හැබැයි එදා එහෙම නෙවෙයි. අපි තාප්පේ දිගේ වේලුණා මම චේතාවයන්. එතකොට තමයි අතපය වීසි කරලා කලස් දාන්න පුළුවන් වෙන්නේ. පින්සලක් ලොකු අඟල් 4 බ්‍රෂ් එකක් අරගෙන චිත්‍රයක් අඳින්න පුළුවන් වෙන්නේ. ඒ බ්‍රෂ් ස්ට්‍රෝක්ස් කියන්නේ මොනවද කියලා අඳුර ගන්න පුළුවන් වෙන්නේ. මීඩියා එක හසුරව ගන්න කොහොමද කියලා අඳුර ගන්න පුළුවන් වෙන්නේ. මේවා ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ බලන්න මගේ මේවා එකට ගිහිල්ලා මේ Facebook account එකට ගිහිල්ලා ප්‍රොෆයිල් එකේ ඉඳන් පහළට පොඩ්ඩක් බලාගෙන 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 යන මම කොච්චර චිත්‍ර ඇඳලා තියෙනවද කියලා. ඊළඟට FB එකේ බලන්න මේ මොකද YouTube එකේ බලන්න මං ඔයගොල්ලන්ට කොච්චර චිත්‍රපටම් කරලා තියෙනවද කියලා. එතකොට ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් වෙයි ලලිත් ගුණතිලක කියන්නේ නිකම්ම නිකං ගුරුවරයෙක් නෙවෙයි දුප්පත් මිනිහෙක් වුණත් වැඩ කරපු මිනිහෙක් කියලා. වැඩ කරන්නේ නැතු අතපය හුරු වෙන්නේ නැහැ. සතස අභ්‍යාස මම නිතර නිතර කියන්නේ ඒකයි. සතස අභ්‍යාස තමයි චිත්‍ර ශිල්පියනේ සාමාන්‍ය පුද්ගලයෙක්ව චිත්‍ර ශිල්පියෙක් බවට පත් කරන්නේ. ඒකින්ද නැවත නැවත නිසි විදිහට ඇඳගෙන 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 යන්න. අර කඩදාසි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. මට දෙන්න පුළුවන් නම්. ඒ කඩදාසියට පුතේ කවුද නම අහනව නේද ඒ කඩදාසියට? ඒ කඩදාසියට නමක් නැහැ. එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. අර වටනන් ඩින්ටරෙන්ට කියයි, කැන්සන් කියයි, කොට්මන් කියයි ඒ විදිහට නම් තියෙනවා. මේකට ඔහොම නමක් නැහැ. මේ තිරුක්කන් ට්‍රේඩර්ස් කියලා කඩයක් අර මං කිව්වේ මල්ලත්ත පාරට ගිහිල්ලා එතන ඒතන විතරමයි ඒ කඩදාසිය තියෙන්නේ. ගෲප් එකකට මම නම්බර් එක දාන්නම්. එහෙම නැති වුණත් ඔයාලා ඔය යන කෙනෙක් ඕනම කෙනෙක් මට කෝල් එකක් දෙන්න. මගේ නම්බර් එක ගෲප් එකේ තියෙනව නේද? ඔය මගේ WhatsApp නම්බර් එකට නෙවෙයි මගේ නම්බර් එකට ඔය මේ වගේ දැන් ඔය YouTube එකේ යන මේ වගේ මගේ නම්බර් ඇති. අලුතෙන් දාපු හැම එකටම මට කතා කරන්නයි කියලා මම මගේ නම්බර් එක දානවා දිගටම.
ඒකින්ද මේ නම්බර එකෙන් මට කතා කරන්න. එතකොට මම නම්බර එක දෙන්නම්. දැනට ඉතින් අපේ රටේ හොඳ වර්ග නැහැ. රිජ් අව දැන් අපේ රටේ ඇත්තෙම මේ අර අර පෙන්ටල් කියන පාට පෙට්ටිය ගැන තමයි මොන හරි කියන්න පුළුවන් එන්නේ හොඳයි කියලා. ලංකාවේ පාට අතරින් හොම් රන් පැස් හොඳයි. හොම් රන් පැස් අර පිකාසෝ කියන එක ටිකක් අතේ ඇලෙනවා වැඩි. හොඳයි කලර්ස් හොඳයි ඒකේ. නෑ පැස්ටල් කරන්න. පැස්ටල් මීඩියා එක හොඳයි. පැස්ටල් මීඩියා එකෙන් කරන්න ඕන. මම පැස්ටල් මීඩියා එකෙන් නෙවෙයි පැස්ටල් ලන් දෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ දෙන්නේ. ඒකින්ද පැස්ටල් මීඩියා එකෙන් පැස්ටල් වලින් චිත්‍ර අඳිනවා නම් ලස්සනයි. හොඳට පැස්ටල් වලින් අඳින්න පුළුවන්. හැබැයි සුදු එක ඉක්මනින්ම ඉවර වෙනවා. ඉවරනම් ඊපස්සේ පැස්ටල් පෙට්ටියම විසි කරන්න වෙනවා. සුදු වැඩියෙන්ම ඕනේ. ඒ කියන්නේ තෙල් සායම් වලට වගේම සුදු එක තමයි වැඩියෙන්ම යන්නේ. වැඩියෙන් කියන්නේ ගොඩක් යනවා. ඒකින්ද මේ පැස්ටල් කුරු වෙන වෙනම ගන්න නෑනේ. පැස්ටල් කුරු ගන්නකොට ඒ පාට පෙට්ටියම ගන්න ඕනේ. ඒ පාට පෙට්ටියේ හතරෙන් තුනක් අහක ගිහිල්ලා හතරෙන් එකකින් තමයි වැඩ කරගන්න වෙන්නේ. ඉතින් ඕක මේ ඒකින්ද වටිනා පාට පෙට්ටි ගන්න යන්න ඕනේ නෑ. ඇත්තෙම හොම් රන් පැස් එක ගන්න. ඒකේ පිකාසෝ කියන පාට එක හොඳයි. ඒක පැත්තකින් ඉතින් ලංකාවේ එකක් නේ කොහොම කරත්. ඒක නිසා සමහර ඒවා දැන් ඇත්තෙම ඇට්ලස් නම් ලංකාවේ නෙවෙයි නිර්මාණය වෙන්නේ. චීනෙන් තමයි ගේන්නේ. චීනෙන් ගහලා නම ගස්සලා අරන් එනවා. එතකොට ඒ විදිය දේවල් දැන් ලංකාවේ පුරුදු වෙලා අපේ කමට කිසිම තැනක් අපේ රටේ නිෂ්පාදනය කරන එකමයි. මගේ සාමාන්‍ය චිත්‍ර කලාවේ මීඩියා එකත් තෙල්සායක්. ටිකක් ලොකු චිත්‍ර මම ඉස්සර ඉඳන් ඇන්දේ අඩි 5 6 7 වගේ ලොකු චිත්‍ර. මේ ඒ චිත්‍ර වලටත් මම තෙල්සායන් මේ මහරගම හදන එකෙක් ඉන්නවා. එයාගෙන් ගත්තේ කැන්වස් එක ගත්තේ එයාගෙන්. එයා කැන්වස් එක හදනවා. චීන කැන්වස් එකට වඩා හොඳයි. ඉතින් මේ අපේ රටෙත් තියෙන අයකින්ද මේ පැස්ටල් නම් පැස්ටල් ඕනම නම් ගන්න පැස්ටල් අරක ඒ ලෙවල් ළමයින්ට පැස්ටල් කියන එකට වඩා ලොකු ලකුණක් බලා ඉඳිද්දි වැටෙන්නේ පුතේ වෝටර් කලර් වලට මේ දියසායන් වලට. දියසායන් කියනකොට ලකුණක් වැටිලා ඉවරයි. ඊට පස්සේ දියසායල් ටෙක්නික් එක දැක්ක ගමන් තව ලකුණක් වැටිලා ඉවරයි. එතකොට පාස් වෙලා ඉවරයි. ඔයාගේ ක්වොලිටි එකට හම් වෙන්නේ තුන්වෙනි ලකුණ. තුන්වෙනි පාර බලනකොට තමයි ඔයාගේ ක්වොලිටි එක කොහොමද කියලා මාධ්‍ය භාවිතය කොහොමද කියලා වර්ණ මාධ්‍ය සහ පැන්සල භාවිතය කඩදාසි භාවිතය ඔය හැම එකටම ලකුණු වැටෙනවානේ. ඒ වැටෙන ලකුණු ටික හම් වෙන්නේ පස්සේ. ඔයාට ඉස්සල්ලාම දියසායම් ටෙක්නික් එක පාවිච්චි කරා කියන එක දැක්ක ගමන්ම ඔයාව ෆේල් වෙන්න නැති වෙන්න ලකුණු වැටිලා ඉවරයි. ඊට පස්සේ ඔයා ෆේල් වෙන්නේ නැහැ කීයටවත්. එතනින් පස්සේ ඒකට තමයි අනිත් ලකුණු ටික එකතු වෙන්නේ. දියසායම් කරපු කෙනෙක්ගේ ලකුණු කපන්නේ නැහැ කවුරුවත් බලන කට්ටිය. ඔය බලන කට්ටියගෙන් අහන්නකෝ පේපර් මාකින් කරන අයගෙන්. එහෙම කපන්නේ නැහැ. දියසායම් මාධ්‍ය භාවිතා කරනවා කියලා කියන්නේ දක්ෂයෙක් කියන එක තමයි පැහැදිලිව. පුංචි පුංචි අඩුපාඩු තිබුණත් සමාවක් හම් වෙනවා. ඒක නිසා චිත්‍ර කලාවේදී වෝටර් කලර් කියන ක්‍රමයට විශේෂ තැනක් හම් වෙනවා. ඒකෙන්ද ඒ ක්‍රමයේ අත්තරින්ද එපා. ඒ නම්බර එක හරි ඔයා WhatsApp group එකට සම්බන්ධ වෙන නම්බර් එක මොකෙන්ද දාන්නේ? දැන් ඔය කරලානේ තියෙන්නේ. ඔව් ඔය දැන් ඔය ලලිත් ගුණතිලක් කියලා කමෙන්ට් කරලා තියෙනවා පුතේ WhatsApp group එකේ නම්බර් එක. ඒ නම්බර් එකට ඔයා මැසේජ් එකක් දාන්න. ඔව් ඒක තමයි. ඒ ඔය WhatsApp නම්බර් එක තමයි ඔය පෙන්නලා තියෙන්නේ. ඒකට නමයි පන්තියයි මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාට කනෙක්ට් වෙන්න පුළුවන් පන්තියට. රයිට්? හරි දැන් මම මේ කරගෙන ගිය පාඩම මම මෙතන ඉඳන් කරගෙන යන්නම්. මට ඔය ගොඩක් දේවල් ඔයගොල්ලෝ කතා කරපින් අන්න එහෙම කතා කරන්න. කතා ගන්න අපිට ඔයගොල්ලන්ට අවශ්‍ය මොනවද කියලා අවශ්‍ය දේ දෙන්න මගේ YouTube එකේ තියෙන පොතේ දියසායම් මාධ්‍ය වලින් අඳින විදිය YouTube එක follow කරන්න. වෙන ක්‍රමයක් නැහැ මට. මං අසරණ ඔයගොල්ලෝ ඉස්සරහා. මොකද මේ මට මේක කියා දෙන්න විදියක් නැහැ. මගේ ගෙදර පන්තියක් තියෙනවා, පුළුවන් නම් එන්න. මේ දැන් මේ අපි හෙට ඉඳන් පන්දි අඟහරුවාද තියෙන අවස දෙකේ ඉඳන් මං සතයක්වත් යන්නේ නැතුව ඔයගොල්ලන්ට උගන්වන්න. ඒක විතරක් මට කරන්න පුළුවන්. නැතිනම් ඔයගොල්ලෝ YouTube channel එකට යන්න. channel එකේ වෙන මේ YouTube channel එක ඔයගොල්ලෝ වෙනුවෙන් තමයි මං නිර්මාණය කරේ. එහෙම නැතුව මට මේ අර TikTok වගේ සල්ලි හොයන්න නෙවෙයි මං YouTube channel එක මේ පටන් ගත්තේ. මට ඕන කරලා තිබුණේ චිත්‍ර උගන්වන්න. දැන් මං චිත්‍ර උගන්වනවා. මට ඉස්කෝලේ උගන්වන්න නොවෙන සියලුම දේවල් මං YouTube channel එකෙන් උගන්වනවා. YouTube channel එකේ දැනට මේ වෙනකොට මං හිතන්නේ
පනහක් විතර තියෙනවා මේ වීඩියෝස් ඒකේ දියසයන් වලට තමයි වැඩිම තනක් දීලා තියෙන්නේ දියසයන් මාධ්‍ය හසුරවන විදිය වෙන වෙනම තියෙනවා ඒව බලලා මට කියන්න සර් මට මේකෙන් තේරෙන්නේ නැහැ මෙන්න මෙතන කොහොමද කරන්න කියලා අනිවාර්යෙන් මම පාවිච්චි කරන්නේ මම මේක බිස්නස් එකක් කරනවා කියලා හිතන්න එපා මේ මම පාවිච්චි කරන්නේ කැමල් ආටිස්ට් කියන වෝටර් කලර් එක ඇත්තෙම ඒක තමයි මම දැකලා තියෙන දැනට තියෙන හොඳ මේක විදියට සමහර කට්ටිය පෙන්ටල් එමත් පාවිච්චි කරනවා අරක ටිකක් ගණන් වැඩි තමයි නමුත් අපේ රටේ තියෙන දියසයන් මේවා වල හැටියට මේ තියෙන පාට පෙට්ටිය පේනවද අන්න මම පාවිච්චි කරන පාට පෙට්ටිය කැමල් ආටිස්ට් කැමල් නෙවෙයි කැමල් ආටිස් කියන එක මේකේ තියෙන්නේ පාට 12 නේ පාට 12 කඩලා පෙන්නන්න ඕනේ මං ඉන්න මං ඒ පාට පෙට්ටිය තාම කඩලත් නැහැ මගේ තාම පරණ පාට පෙට්ටියෙන් තමයි මං වැඩ කරන්නේ ඒක නිසා මං ඔයගොල්ලන්ට පාට පෙට්ටිය පෙන්නන්නම් පාට 12යි ලොකු පාට 12 ගැබයි 2500ක් වෙනවා මේ මේවා එක ප්‍රමාණය පොඩි මේක හොඳ පාට පෙට්ටියක් පින්සලුත් ඉතින් ඇත්තෙන්ම හොඳ ඇපල් වගේ පින්ස මගේ පාට මගේ channel එකේ තියෙන පොතේ පාඩම් කීපයක් එකක් තියෙනවා අපි තෝරා ගන්න ඕන කඩදාසිය මොකද්ද පින්සල මොකද්ද පැන්සල මොකද්ද කියන එක පැන්සල් වර්ග ගැන වෙනම තියෙනවා පින්සල් වර්ග ගැන වෙනම තියෙනවා ඕගොල්ලන්ට චුට්ටක් වේදන් යන්න වෙයි යයි මගේ channel එක පුරා පොඩ්ඩක් සම්පූර්ණයෙන්ම channel එකේ යන පාඩම සම්පූර්ණ ඉවර කරන්න ඕනේ ඒ පාඩමක් ඉවර වෙනකම් බලන්න ඕනේ එතකොට මං අර බිස්නස් එකට කරපු නැති හින්දා මං කාටවත් අහුවෙන්න මේ වැඩ කරලා නැහැ මේකෙන්ද මගේ channel මගේ channel එකේ මගේ videos වල මං හංගලා මොනවවත් එහෙම ගහලත් නැහැ ඈ බොරුවට සෝබනේට පෙන්නලත් නැහැ මං ඇත්තම ගෙරෙන දේ තමයි කරලා තියෙන්නේ ඒක නිසා මං චිත්‍ර අඳින විදිය ගොඩාක් තියෙනවා මම ගොඩාක් චිත්‍ර ඇඳලා තියෙනවා මං හිතන්නේ ලංකාවේ ගුරුවරයෙක් අඳින චිත්‍ර අඳින ප්‍රමාණය වගේ සිය ගුණයකට වැඩිය මම චිත්‍ර ඇඳලා තියෙනවා ඒක නිසා මං මේ දවස්වල පුළු try කරනවා මේ ආලෙක්ටි චිත්‍රයක් ඒ කියන්නේ මේ පෝට්‍රේට් එකක් වෝටර් කලර් වලින් අඳින්න මේ ළඟදී මම මගේ එක ඇඳලා දැම්මා ඔන්න ඇස්වල පුංචි පුංචි අඩුපාඩු තියෙනවා සමහර කට්ටිය මට ඒවා මැසේජ් කරලා තියෙනවා මේ මෙන්න මේ මේ විදිය අඩුපාඩු මේකේ මේ රූප වල තියෙනවා කියලා මම කිව්වා මම මේ පළවෙනි එක මගේ දුවලා දෙන්නගේ පින්තූරේ දැම්මා ඇඳලා දෙවෙනි එක මගේ පින්තූරේ දැම්මා දැන් මම මේ උත්සාහ ගන්නවා මම දැන් ඉගෙන ගන්නවා නොදන්න දේවල් දන්නේ නැහැ කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ දන්නේ නැහැ කියන තරමට ඉගෙන ගන්න තරමට තමන් පෝෂණය වෙනවා අනිවාර්යෙන් දක්ෂෙක් වෙනවා ඒක පැහැදිලි දැන් මම කියන්නේ නැහැ මං චිත්‍රකලාව විදිහට දක්ෂයි කියලා. නමුත් මාත් එක්තරා ප්‍රමාණයකට චිත්‍රකලාව තුල ජීවත් වෙන මිනිහෙක්. මං කාටවත් බොරු කරන්නේ නැහැ. මං ළමයින්ගෙන් සල්ලි ගන්න නැහැ. මං නොමිලේ උගන්වන්නේ. එදත් එහෙමයි අදත් එහෙමයි. ඒකින්ද මට මහා ලොකු මුදලක් නැහැ. බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මං ඒ අමාරුවෙන් ජීවත් වෙන ගමන් තමයි මේ ටික ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්නේ. ඒකින්ද මට තාක්ෂණික හොඳ වටිනා උපකරණ නැහැ ඔයගොල්ලෝ අමතන්න. එතන තමයි ගැටලුව තියෙන්නේ. මේ මං සල්ලිකාරයෙක් කියලා හිටියනම් සමහර විට ඕඩර් කරලා ටග් ගාලා ඕන කරන බඩු අද තියෙනවා ඒ විදිහට තාක්ෂණික උපකරණ රුපියල් ලක්ෂ දෙකක් තුනක් තියෙනවා නම් ඒවා ටික අරගෙන අපිට ලස්සන්ට වැඩේ කරන්න පුළුවන් නමුත් පුංචි පුංචි අඩුපාඩුකම් හින්දා මම මේ ඉදිරියේදී ලැබරාත්මකවත් හරි ඔයගොල්ලන්ට යමක් දෙන්න දැඩි උත්සාහයක් ගන්නවා මේ ඒ කාලේ සල්ලි හම්බුච්ච කාලෙක ඉදිරියේදී කොයිදී හරි මොනාගේදී හරි එක්තරා ප්‍රමාණයකට ඒ විදිහ දියුණු මට්ටමකට ආවොත් අර විදිහට කරමු ඔයගොල්ලෝ වගේම අපහසුයෙන් තමයි මාත් මේ කටයුත්ත කරගෙන යන්නේ මට තියෙන්නේ ඔයගොල්ලෝ වෙනින් කොහොමද යමක් කරන්න කියන අත්තදා බැලීම් තමයි මේ දැනට කරගෙන යන්නේ ඒකින්ද තමයි zoom එකකින් කරන්නේ නැතු දැන් zoom එකේ කරා නම් අද ළමයි 100 ගානක් ඉන්නවා එතකොට ළමයි 100 ගානට එන්න වෙන්න බැරුව යනවා ඉතින් youtube එකකින් කරපින්ද ළමයි බොහොම අඩු ගානක් තමයි මේ join වෙලා තියෙන්නේ ඉතින් මට කරන්න දෙයක් උත් නැ මං අර විදියට ඉල්ලු zoom එකට දැම්මා නම් එමේ ඒ ළමයි ටික අපිට එන්න විදියක් නැහැ කියලා කෑ ගන්නවා මොකද ඉතින් එන්න විදියක් නැහැ මොකද පැහැදිලිවම දන්නවනේ එතකොට අවශ්‍ය අනවශ්‍ය කියන සීළු දෙනා එතන ඉදී කමක් නැ මේ මම මේ ලංකාවේ ගෘහ නිර්මාණ කලාව ගැන දැන් මං හිතන්නේ මං ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට අවශ්‍ය කරන විදිහට සීළු දේවල් සපයා ගන්න අර විදියට YouTube channel එක follow කරන්නේ ඒකේ ඔක්කොම ඒ ට්විසර් තියෙනවා ඔය යන ගමන් ඕක සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ට අවශ්‍ය මෙන්න මේක දෙන්න කියලා. හැබැයි අනිත් ටිකත් බලලා දෙන්න. බලන්න ඔක්කොම ටික බලලා
මට කියන්න සර් මට මෙන්න මේ විදිහ එකක් දෙන්න කියලා. එහෙම ගොඩාක් කට්ටිය අහලා තියෙන ඒවා මම උත්තර දෙනවා. දැමුත් මේ අඳින්නේ එහෙම කට්ටියට ඕන කරන ඒවා තමයි මම පාඩමක් විදිහට දාන්නේ. ඕගොල්ලෝ තිල්ලන්න ඕගොල්ලන්ට මම හැකි ඉක්මනින් එහෙම අඳලා දාන්නම්. මොකද මාත් පෝෂණය වෙනවා මමත් ආසයි අඳින්න. මාත් එක එක විදිහ ඒවා ඇඳෙනවා වැඩ කෙරෙනවා මට ප්‍රශ්න වලට උත්තර ලියවෙනවා. ඒ විදිහ ගොඩාක් දේවල් මට කරන්න හැකියාව ලැබේ. හරි? රයිට්. මේ මම මේ ලංකාවේ කිව්වේ අන්ට ගයක් හදලා දුන්නා කියලා. ඕකනේ අපේ පළවෙනි ගෘහ නිර්මාණය. මම අහලා තියෙනවා අනුරාධපුරයෙන් වහලෙකට නැගී කාලේ කොච්චර සෙනග හිටියද කියලා කියනවා නම් අනුරාධපුරයෙන් වහලෙට නැගපු කුකුලේ වැස්ස යාපනෙන් වහලවල් උඩින්ම අර කුකුලට යන්න පුළුවන්. ඊළඟට මේ ලංකාවේ තිබුණ සමහර ගොඩ නැගිලි ලෝවා මහපාය කියන ගොඩ නැගිල්ල තට්ටු 9ක් උසයිලු. මේ තට්ටු 9 වෙනි තට්ටු උඩට නැග්ගගින් පස්සේ මාන්තොටි මන්නාරමෙන් ගොඩ බහින නැව් වෙලින් එන මිනිස්සු පේනවලු අර තට්ටු 9 උඩට නැග්ගගින් පස්සේ මන් දන්නේ මොකද්ද මේ කියන කතන්දරය කියලා. ඒ කියන්නේ මේක විශේෂයෙන් පේන දෙයක් නෙවෙයි. මං හිතන්නේ ඒ කාලේ ලොකු ගස් කොළන් තියෙන නැතු ඇති ලොකු ගොඩ නැගිලි තියෙන නැතු ඇති කොහොම හරි එහෙම පේන්න ඇති. දැමුත් ඒ විදිය තට්ටු 9ක් උස කියන්නේ අඩි කීයක්ද කියන්න දන්නේ නැහැ. පුංචි පුංචි වැරදීම් අපේ අතේමුත් වෙලා තියෙනවා. ලෝකේ ලංකාවේ ලොකුම චෛත්‍ය උසම චෛත්‍ය ජේතවනාරාමය කියලා කියනවා. ඒතොර ජේතවනාරාමයේ උස කියන්නේ අඩි 400යි කියන්නේ. එහෙම අඩි 400ක් නම් ජේතවනාරාමයේ උස ඇත්ත තමයි ලංකාවේ ලොකුම චෛත්‍ය තමයි. හැබැයි දැන් ජේතවනාරාමයේ පොඩි කෑල්ලක් කඩාවැටලා තියෙනවා. දැන් උස අඩි 245යි. 200ක් ගන්නක් උසයි අභේගිරියත්. එතකොට අභේගිරියටත් වඩා ජේතවනාරාමයේ පොඩි. අභේගිරියත් අර විදිය පොඩි කෑල්ලක් කඩාවැටලා තියෙනවා. ඒ කෑල්ලත් අඩි මහා ලොකු වෙන්න විදියක් නැහැ. අඩි 20ක් ඇති ඕනනම් ඒ කඩාවැටිච්ච කොටස. එතකොට අපිට ලැබෙන දත්ත වෙලෙමුත් අපිට නිවැරදි දේ ලැබුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. මම මගේ ඉස්සර මගේ පොතක් තිබුණා චිත්‍රකලාව 6 to 11 කියලා ලියපු පොතක්. මම රුපියල් 500කට මිල කරේ පොත් 12000කට වැඩි ප්‍රමාණයක් අලෙවිලා තිබුණා ඒ කාලේ. මම කොළඹ ආනන්ද විද්‍යාලයේ උගන්නන කාලේ ඉඳන් කාලේ තමයි මම මේ පොත ලිව්වේ. එදා ඉඳන් පොත් විශාල සංඛ්‍යාවක් අලෙවි වුණා කීපසරයක්ම පොත් print කරා. කතෘ ප්‍රකාශනයක් විදිහට මමමයි ගැහුවේ පොත. මේ සරසවි බුක්ෂොප් එකේ තමයි මගේ පොත විකුණේ. වෙන කිසිම තැනකට මම පොත දැම්මේ නැහැ. ඊට පස්සේ සිලබස් වෙනස් වෙනකොට මට මේ පොත ගහන එකේ තේරුමක් නැහැ කියලා හිතුණා. මට ආයෙත් යහදලා කරන්න මේ මගේ ශ්‍රමයයි මේ ආර්ථිකයයි අර මේ ඔක්කොම ප්‍රශ්න වෙනකොට මම ඉතින් ඕක අතහැරලා දැම්මා. නැත්තම් මේ වෙනකමුත් ඒ පොත විකිනෙන්න තිබුණා. මට ওই පොතට දත්ත හොයනකොට මම අනුරාධපුරයේ ට්‍රයැන්ගල් එකට ගිහිල්ලා තොරතුරු ගත්තා. මේ චෛත්‍ය කොච්චර උසයිද කියලා. එහෙම ඒ ගත්ත තොරතුරු අනුව නම් රුවන්වැලිසෑයේ තමයි අඩි 300 ගානක් උස ලංකාවේ පළවෙනියට උසම ලොකුම චෛත්‍ය රුවන්වැලිසෑයේ. ඊට පස්සේ අභේගිරිය 3 ජේතවනාරාමයේ 4 ওই විදිහට එතනින් එහාට චෛත්‍ය දැන් එතකොට මම මේ කියන්න ගියේ ගිලි උසම ගොඩ නැගිල්ලකට නැග්ගගින් පස්සේ මන්නාරම පේනවා කියන කතන්දරය අපි අහලා තියෙනවා. ඊළඟට මේ ලංකාවේ අනුරාධපුරයෙන් වහලෙට නැග්ගම මුඩුක්කොද දන්නේ නැහැ කියලා තිබුණේ. දැන් උත් එමනේ පිටකොටුවෙන් වහලෙකට නැග්ග කුකුලෙකුට මහරගමට එන්න පුළුවන් රේල් පාර දිගේ. මුඩුක්කුල ලයින් එකක් තියෙනවා දිගටම එන්න පුළුවන් එහෙම. සෑහෙන අර විදිහට කොගලයි ඉතින් විශ්වාස කරන්න පුළුවන් සමහර දේවලුත් අපිට තියෙනවා. අනුරාධපුරයේ පැත්තේ ගිහිල්ලා පයින් ඇවිදලා හැම බැලුවා නම් ওই කැලෑවල එම ඕන තරම් වැව් අමුණු තිබුණා කියන ඇල වේලි මාර්ග තිබුණා කියන අවස්ථාව අපිට දැක ගන්න පුළුවන්. ඒ භූමි සංකල්පය තුළ ගොඩක්ම මිනිස්සු ජීවත් වෙච්ච පරිසරයක් කියන එකට සාක්ෂි ඕන තරම් තියෙනවා. ඊළඟට මේ සමහර වෙලාවට අපි අනුරාධපුරයේ මහා පාලි දානශාලාව දැකලා තියෙනවද? ඔය රුවන්වැලිසෑයේ මේ ඔය හරි ඉස්සරහා පැත්තේ ඔය මේ වගේ තියෙනවා මහා පාලි දානශාලාව. ඒකේ තියෙනවා හාමුදුරුවරුන්ට බත සකස් කරලා දීපු බත් ඔරුවක්. තව තියෙනවා කැඳ ඔරුවක්. මේ කැඳ ඔරුව
හාමුදුරුවෝ 25000ක් විතර මහමෙවුනාවේ ඒ කියන්නේ ඒ මේ ඈ ඔව් හාමුදුරුවෝ ජීවත් වෙලා තියෙනවා හාමුදුරුවෝ එච්චර බණ භාවනා කරමින් ඉඳලා තියෙනවා ඔය මහමෙවුනා ආරාමයේ ආරාමවල මහමෙවුනා උයනත් එක්ක තියෙන ආරාමවල එතකොට අර 25000කට බත් දෙන්න මොනතරම් කුඹුරු තොගයක් අස්සද්දන්න ඇද්ද මොනතරම් ඉතින් නොමිලේනේ මේ බත් දෙන්නේ එතකොට කී දෙනෙක් දානපතිව බත් දෙන්න ඇද්ද ඒ දානපතියන්ට කොච්චර කුඹුරු තියෙන්න ඇද්ද පිටරටින් හාල් ගෙනල්ලා නෙවෙයි අනුරාධපුරයේ මිනිස්සු බත් කෑවේ ඔය හිතන්න දේවල් ගොඩාවක් අපිට තියෙනවා ඒ හැම දෙයක්ම හිතලා තීරණ ගන්න පුළුවන් මේ කියන්නේ ඇත්තද නැත්තද බොරුද කියලා අපිට මේ වගේ දකින්න පුළුවන් ඒක නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න අනුරාධපුරය කියන්නේ ඒ විදිය ගෘහ නිර්මාණ කලාවක් තිබ්බ තැනක් මම ඔයගොල්ලෝ ගත්තෙත් අනුරාධපුරයෙන් තමයි ඒ අනුරාධපුරයේ තියෙනවා ගොඩනැගිලි සමූහ මේ ගොඩනැගිලි සමූහ තුල හාමුදුරුවරු ජීවත් වෙච්ච තැන් එතකොට මොනවාද වෙහෙර විහාරය එතකොට ඒ වගේ චෛත්‍ය ඊට පස්සේ පිළිම ගෙවල් මේ විදිය ගොඩක් දැන් ඊට පස්සේ බෝධිගර බෝධි බෝධීන් වහන්සේලා අහම්ෙන් දගෙන මේවා ගෙනලා හොඳ අධ්‍යයනයක් කරොත් විතරයි මේ අහවල් එක කියලා කියන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් ගිහිල්ලා තියෙනවද අනුරාධපුරයේ මිහින්තලේ තියෙනවා කළුදිය පොකුණ කියන තැන. ඔයගොල්ලෝ මට ආස හිතෙන වචනයක් මට අහගත්ත මොනවා මට ඉන්න අනුරාගේ හොඳ යාළුවේ චිත්‍ර චිත්‍ර උගන්නන චිත්‍ර ගුරුවරයෙක් නෙවෙයි. මම චිත්‍ර දැන මොකුත් තියෙනවා මට සමහර විට පැටලිලි සාගත අවස්ථාවල මම උපුල් සූරත් ඉස්සර කතා කරලා අහනවා උපුල් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔබට කොහේදී හරි මේ ප්‍රශ්නේ හම්බ වෙලා තියෙනවද කියලා. මේ පටස් ගලගෙන අහවල් පොතේ තියෙනවා ලලිත් කියලා. එතකොට උපුල් සූරත් ඉස්සර කියන්නේ හොඳ චිත්‍ර ගුරුවරයෙක් අනුරාධපුරේ ඉන්න. අපි දෙන්න එකතු වෙලා කී පොකුණට දැන් මගේ අම්මා අයි තාත්තයි ජීවතුන් තවමත් අම්මා නම් ඉන්නවා බදුල්ලේ ඉන්නේ මං අම්මත් එක්ක අම්මට ආසයි කිව්වා මේ සීමා බෝධිය ළඟ භාවනා කරන්න සිල් සමාදන් වෙන්න දවසක් පොයේ දවසක මං අම්මාවත් තාත්තයි දෙන්නම ජෙන්නගෙන අනුරාධපුරේ ගියා මං අලුතෙන් කාර් එකක් ගත්ත දවසක ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්න දාගෙන ගියලා උපුල්ලා ගෙදර තමයි හිටියේ උපුල්ට කියනකොට මෙහෙමයි කතාව කියනකොට උපුල්ගේ අයියලා දෙන්නේ හිටියා හොඳට භාවනානුයෝගී යෝගිවරු වගේ ඒ තරමටම ලෙක්චර් කෙනෙක් මේක මොකද්ද කාර්මික විද්‍යාලයක ඉතින් එයා කිව්වා නෑ අම්මේ අම්මට හොඳම තැනක් තියෙනවා භාවනා කරන්න මං එක්ක යන්නම් කියලා මමත් පළවෙනි වතාවට ගියා ඔය පොගුණ එතන තියෙන අර සීමාව මේ කාලේ එතන හාමුදුරු නම බණ කියන වෙලාවක් කළුවර පොය දවසට කළුදිය පොකුණ ළඟ තියෙන කළු මැදිරියේ ගහ යට ඉඳගෙන කළුගල් ආසනේ ඉඳගෙන කළු බුද්ධ රක්කිත හාමුදුරුව කාලාරාම සූත්‍රය දේශනා කරාලු. ඕන් අහගන්න දැන් ඉතින් මොකද්ද මේ කළු 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 කියලා නේද එන්නේ. හරි ලස්සනයි මේ ඉතිහාස කතා හරි මපුරුයි පුතේ. ජීවිතේ විඳින්න පුළුවන් හොඳම දේ ඉතිහාසය තමයි. ඒක නිසා ඉතිහාසයේ හදාරන්න ඔය නිකන් අඳිනවා විතරක් ඉඳලත් මදි අඳින ගමන්ම මේවා හොයන්න බලන්න යන්න ඇවිදින්න. අපිට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් මොකද්ද කළුවර පොයේ දවසකට පොයේ දවසක කළුදිය පොකුණේ අයිනේ තියෙන පොකුණ ළඟ තියෙන කළුමැදිරියේ ගහ යට තියෙන කළුගල් ආසනයේ ඉඳගෙන කළු බුද්ධ රක්කිත හාමුදුරුව කාලාරාම සූත්‍රය දේශනා කරනවා දැන් ඉතින් දන්නේම නැතු එළි වෙනකන් මේ දේශනේ ඉවර වෙනකොට රජ්ජුරුවන්ගේ සද්දේ ඇහුණලු හාමුදුරුවන්ට සාදු 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 කියලා සාදුකාරයක් දෙනකොට රජ්ජුරුවන්ගේ සද්දේ වෙනම ඇහුණලු රජුරෝ කියන්නේ ඇත්තෙන්ම ඉතින් ගරු ගාම්භීර හැම පැත් ශබ්දයේද ඇඟපසඟද රූපයේද හැම දෙයක්ම රජ කෙනෙක්නේ. එතකොට සද්ද වෙනම ඇහෙනවා. දැන් සද්ද ඇහුනලු හාමුදුරන්. හාමුදුරෝ මෙන් බලනකොට එතන තියෙන කළුගල් තවම තියෙනවා. ඒ කළුගල් මේ උළුස්ස. ඒ උළුස්සට අත් දෙක තියාගෙන රජුරෝ මේ බණ අහනවලු. රජුරන්ගෙන් ඇහුවලු ආ රජතුමනි දැන්ද වැඩි ගොඩක් වෙලාද ඇවිල්ලා මේ ධර්ම දේශනාව
ඇහුම්කන් දුන්නද කියලා. ඔව් මේ ආපු විදියටම තමයි ආමුදුරේ නෙන්නේ කිව්වලු. ඒ කියන්නේ වාඩි වෙන්න ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ. රජුරෝත් හිටගෙන තමයි බණ අහලා තියෙන්නේ. අද කාලේම රජු එන කිව්වත් කොහමද? ඈ තු අක්කෝ ගත්ත හමුදාවයි මොකක්ද අර මේ ඉන්නනේ වෙනම කණ්ඩායමක් හමුදාවේ නේද? ඒගොල්ලෝ ඇවිල්ලා ඔක්කොම කට්ටිය එලවලා රජුරන් තනියෙන් තමයි බණ අහන්නේ. මොකද මේ කොටි ගහයි රටේ නැති ප්‍රශ්න රජුරෝ පණ බයි ඉන්නේ. ඉතින් එදා එහෙම නැහැ. රජුරන්ට පුළුවන් වුණා මහ ජනතාව අතරට ගිහිල්ලා මහ ජනතාව වගේම හැසිරෙන්න. අද ඔයගොල්ලෝ දැක්කලා ඇති ඔය ප්‍රංශේ ජර්මනි වගේ තැන්වල ජනාධිපතිවරු පොලිමේ ඉන්නවා කඩේ බඩු ගන්න. සල්ලි ගෙවන්න පොලිම් වල ඉන්නවා. බලන්නකෝ අපේ FBA ගේම දාලා තියෙනවා. ඒ විදිය ජීවන රටාවක් එදත් අපේ රටේ තිබිලා තියෙනවා. ඒක හින්දානේ රජුරන්ට ගියත් තිබිලා නැත්තේ. නැත්තම් ඉතින් අද නම් ඉතින් මේ නම දන්නේ නැති නම් කරන්න බැරි කාගේද කියලා අයිතිකාරයෙක් දන්නේ නැති ගෙවල්ලේම රජුරවරුන්ට තියෙනවා නේද? ඒවා කාගේද මොනවද දන්නේ නැහැ. කාගේ සල්ලි වියදම් කළා මහ විශාල බංගලා මාලිගා කියන ඒවා රජවරුන්ට තියෙනවා. රජුරෝ ඒක හදලා අයිතිකාරයෙක් නැහැ කියලා කියන්නේ. ඉතින් එහෙම ඒවා තියෙනවා. ඉතින් එදා එහෙම නැහැ. රජුරවන්ට ජීවත් වෙන්න බොහොම අවම පාසුකම් තියෙන අනිත් මිනිස්සුන්ට වගේම අවම පාසුකම් තුල ජීවත් වෙච්ච කට්ටිය තමයි ඉන්නේ. දැන් මම කියන්නේ ලංකාව ගැන අප දන්නා වාචික තොරතුරු අනුව නම් ලංකාව ඉදා ජනාකීර්ණ දිවයිනේකි. මම මේ ලියලා තියෙනවා. හරි මම මේක කිව්වනේ කුකුලෙකුට වයින්නේ නේක අතන්දරේ තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට මේක ටියුට් එක අතර ගත්තම තේරෙයි. මේ අපිට තියෙන ලොකුම දේ තමයි ඒදා ලංකාවේ මේ අර මම කිව්වනේ අගත අනගත චතුදිස සංගස කියලා ගැහුවා කියලා. ඊට පස්සේ දැන් එක්තරා කාලයක් යනකොට විහාරාමසා මේ සංගවාස කියන ගොඩනැගිලි රාසියක් තුල මේ ගර සංකල්පේ බොහොම ලස්සනට ලංකාවේ දකින්න ලැබුණා. මේවට කිව්ව පංචාවාස කියලා. පංචාවාස කියන්නේ වාසනේ වාසය කරන අවශ්‍ය කරන විදියට හදපු ගෙවල් පහක්. මොනවාද ගෙවල් පහ? එකක් තමයි චේතියගර. කාට වාසය කරන්නද චේතියගර හැදී? චෛත්‍ය රජානන් වහන්සේට වාසය කරන්න. චෛත්‍ය රජානන් වහන්සේ කොහමද චේතියගර තුල වාසය කරේ? ලොක් තෙමෙන් නැතු ඉඳ විශේෂයෙන්ම අපේ කට්ටිය අම්මා රෙදි පොටෙන් හරි වහගත්තේ පොඩි කාට ලොකු චෛත්‍ය වහන්න බෑ. නමුත් ආරක්ෂාව දෙන්න චේතියගර වෙනුවට වාහල් කඩක් නිර්මාණය කරා ලොකු චෛත්‍යයට. මොකද චෛත්‍ය ගිරා බැහිම නතර කරන්න. ඒකින්ද පුංචි චෛත්‍ය වහන්න පුංචි චෛත්‍ය වලට ගියක් හදලා දුන්නා. ඒකට කිව්වා චේතියගර කියලා. වටදාගේ කියලාත් කියනවා ඒකට. හැබැයි අපි මේකේ නම් කරන්නේ චේතියගර. මොකද අපි මේ ගර කියන කතන්දරයට නේ මුල් වෙන්නේ. ඊළඟ තියෙනවා මොනවාද? බෝධිගර. බෝධිය වහන්න චෛත්‍ය හැදුවා ගියා. බෝධිය වහන්න පුළුවන් දහත් tilde විතර මහගේ හැවුවොත් මොකද වෙන්නේ? බෝධිය හැදෙනවද? නෑ. මාත් මේ බොහොම අමාරුවෙන් පැල ටිකක් ගිටුවා අපි මං යන්තම් මේව කළා. ඒකට අර වහලෙන් ලැබෙන හේවනත් වැඩි. එතකොට පැල හැදෙන්නේ නෑ. බෝගක් බෝගහක් වැවුවොත් මොකද වෙන්නේ? නෑ බෝගහ වහන්න නෙවෙයි යෝනේ, බෝග ආරක්ෂා කරන්න යෝනේ. බෝධිය වටේට බෝධි ගරයක් නිර්මාණය කරා. ඒක මේ බෝධි ප්‍රාකාරයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. බෝධි ප්‍රාකාරය හඳුන්වන්නේ බෝධි ගරය කියලා. ගර කියන්නේ ගේ. බෝධිය ආරක්ෂා කරන්න හදපු ගේ. ඔන්න දෙවෙනි එක. තුන්වෙනි එක තමයි උපෝසත ගරය. උපෝසත ගරේ බණ භාවනා කරන්න මේ හාමුදුරුවන්ගේ පොය කර්ම කරන්න හදාගත්ත විශාල ශාලාව. ඒ විදිහ උපසත කර ලංකාවේ දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම මහමෙවුනාවේ තියෙන ඔය මොකද මේ මහා විහාරය කියන තැන මහා විහාරයට එකක් තියෙනවා. ඊට පස්සේ මිහින්තලේට තියෙනවා. ඒ විදිහට හැම විහාරයකට මේ උපසත කරේකුත් තියෙනවා. ඊළඟ එක තමයි ආසන ගරය. ආසන ගරය කියන්නේ ගයක් තියෙනවා. ආසන වලට ගයක් තියෙනවද? ගෙයක් ඇතුලේ ආසන තියෙනවද? අපේ නම් ගේ ඇතුලේ ආසන තියෙනවා. ඒ මහා ලොකු ආසන නැහැ. අර කෑම මේසෙ වටේ ආසන හයක් තියෙනවා. ඊට පස්සේ මේ වේබල් පුටු දෙක තුනක් තියෙනවා. මිනිස්සු ආවගෙන් පස්සේ වාඩි වෙන්න දෙන්න. ප්ලාස්ටික් පුටු හතරක් පහක් තියෙනවා. තව මේ ක්ලාසික කරන ස්ටූල් ටිකක් තියෙනවා. ඔවා තමයි ආසන. එතකොට මේ ආසන වහන්න ගයක් හදලා නෙමෙයි වහපු ගේ ඇතුළේ ආසන ටිකක් තියෙනවා. මේක නෙවෙයි මෙතන කතා වෙන්නේ.
ආසන ගර කියලා කියන්නේ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වෙන්න කලින් බුදුහාමුදුරුව මෙතන ඉන්නවා කියලා හිතාගෙන හිතෙන් හිතාගෙන මේ හදපු ආසනයක් දැන් බුදුහාමුදුරුව මෙතන ඉන්නවා කියලා හිතාගෙන වඳිනවා මිනිස්සුන්ට පුළුවන් වුණා බුද්ධ ප්‍රතිමාවක් තියනවා කියලා හිතාගෙන ඒකට වඳින්න පිඳුන්න අවස්ථාව හදා ගන්න හිත එක තැනක තියා ගැනීම හැකියාව එදා මිනිස්සුන්ට තිබුණා ඒ මේ 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 එක විදිහට හිත පාලනය කරගන්න වංකම එදා මිනිස්සුන්ට තිබුණා ඒක නිසා මිනිස්සු ඊතාත්ම නිර්මාණශීලී හිටකයක් ඇදුවා ඒක තමයි ආසන කර කියන්නේ පහු කාලයක එක ප්‍රතිමාගරයක් බවට පත් වුණා ප්‍රතිමාවකට ගියක් ඇදුවා ප්‍රතිමාවක් කියලා කියන්නේ බුදු පිළිමයක් හැදුනට පස්සේ බුදු පිළිමයට ගියක් ඕනේ ඇයි බුදු පිළිමේ සමහර විට ගල් වෙන්න පුළුවන් සමහර විට මැටි වෙන්න පුළුවන් සමහර විට මොන හරි මාධ්‍යයක් වෙන්න පුළුවන් කොහොම වුණා බුද්ධ ප්‍රතිමාවක් තියෙනකොට ඒකට වහලයක් ඕන නැත්තම් කපුටු කක්ක කරලා යනවා නේද වවුලකෝ ජරා කරනවා මේ ඒක නිසා අනිවාර්යයෙන්ම බුදු පිළිමයට ගියක් ඇදුවා ඒකින්ද අපි ඒකට කිව්වා පටිමාගරය කියලා මාගරය කියන්නේ ප්‍රතිමාගර කියන එකයි එතකොට ඒක ගියක් ඊළඟ එක තමයි පදානගර මේ හම්දුරු ජීවත් වෙච්ච භාවනා බණ භාවනා කරපු ගෙදර එතකොට භාවනා කරන්ද හදාගත්ත පුංචි කුටි ඒකට අයිති වෙලා තිබුණා කීදලා හදන වෙලාව හතරම වෙයි මේ ඒක පදානගර එතකොට මෙන්න මේ ගර පහ පංචාවාස කියලා හැඳින්වුවා මොකද්ද චේතියගර බෝධියගර උපෝසතගර ආසනගර හා පටිමාගර කියන එක එක ඊළඟට මේ සංගරාම සංගරාමයේ තමයි අපි පදානගර කියලා කියන්නේ පදානගර පටිමාගර උපෝසතගර බෝධිගර සහ චේතියගර ඔන්න පංචාවාස දැන් ඔයගොල්ලන්ට කවදද ඊට අමතරව මේ සියල්ලක්ම ආරෝග්‍යශාලා ලිං පොකුණු ස්තූප ලංකාවේ හැම තැනම ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා විශාල ප්‍රතිමා ලංකාවේ තිබුණා ඔයගොල්ලෝ දවන්නකෝ අවුකන පිළිමේට ආසන වහලයක් තිබුණාද එදා අවුකන පිළිමේට වහලයක් ගැවුවේ නැහැ ඇයි දැන් මේ ගහන්න දඟලන්නේ දැමුත් ඇත්තෙම ආසනයක් මේ මේ වහලයක් ඕනේ නැහැ අවුකන පිළිමේට අවුකන පිළිමේ පවතින කාලය තරම් කාලයක් ඔය ආසන ඔය තියෙන වහලවල් පවතින්නේ නැහැ එක උලඟට යන්න පුළුවන් නැත්නම් ඔවා දිරලා යන්න පුළුවන් නැත්නම් මලකඩ කන්න පුළුවන් මොන හරි වෙලා ඔවා විනාශ වෙනවා ඊට පස්සේ කඩාගෙන වැටෙන්නේ අර ඕලූඩ තමයි එමේ එක එක කෙනාට තියෙනවා එක එක කැක්කුන් තියෙනවානේ විශේෂයෙන්ම ඉතින් අද අපේ රට දුවන්නේ කොමිෂන් වලින් ලොකු මිනිස්සුන්ට කීයක් හරි හම් වෙන්නේ වැඩ කරන තරමට ඒකින්ද පුළුවන් තරම් රටට වැඩ ගන්න ඕන මම අර ඔයගොල්ලෝ අහලා ඇතිනේ අර ගල් විහාරයේ පිළිම ගැලින් කරපු අවස්ථාවේ ඒ කාලේ නේද මාලිගාවිල පිළිම ගැලින් කරා එකම මේ ඒ ජනාධිපතිතුමාට කවුරු හරි අන්දලා මේ අර ගල් විහාරයේ සැතපෙන පිළිමේ ගැලින් කරන්න උත්සාහ කරන් තියෙනවා එතකොට මේ ඒ විදිහට මේවා ඔක්කොම කරන්ද කරන්ද එක එක්කෙනාට එක එක දේවල් ලැබෙනවා සමහර කට්ටියට කුට්ටි පිටින් සල්ලි හම් වෙනවා සමහර කට්ටියට හම් වෙනවා ඡන්ද ඒ විදිහට එක එක්කෙනාට එක එක දේවල් හම් වෙනවා ඒවා කරන්න උත්සාහ ගන්නවා මිසක් හරි දේ කරන්න උත්සාහ ගන්නෙ නැහැ ඒක නිසා කොහොම වුණත් වහලවල් ඕනේ නැහැ ඔය ප්‍රතිමාවලට මහ විශාල කළු ගල් පින්න මාලිගාවිල පිළිමේට වහලයක් නැති හින්දා නෙවෙයි කඩා වැටුනේ මේ මේ මේවා කරන්නේ මොකද ඔය මේ නිදන් හොරු මේකට වෙඩි දාලා කඩලා දැම්මා අඩි 30 ගානක් උස මහා විශාල පිළිමේ මාධ්‍යම රාත්‍රියේ දඩෝංගල දගෙන වැටලා තියෙනවා දැන්ට අවුරුදු 100කට 50කට 60කට විතර කලින් රජවරු එකතු වෙලා මේ මෑත කාලේ හිටපු රජවරු මේවා ඉදින් කෙලින් කරලා හදලා තියෙනවා ඉතින් මේ මිනිස්සු මොන විදියකින් හරි එහෙම දේවලුත් කරානේ ඒකට ලොකු දෙයක් මේ එතකොට මේ පංචාවාස කුමක් සඳහාද මේ ලංකාවේ හැදෙන්නේ කියලා නිර්මාණය වුණේ කියලා ඕගොල්ලන්ට පාඩම තමයි වැදගත් වෙන්නේ ඔන්න ආසනගර ආසනගරයක් කියන එක ඔන්න ප්‍රධාන ආසනගර දෙකක් මම පෙන්නලා තිනවා පුලිකුණා වාසනගරයයි අනුරාධපුරයේ ආසනගරයයි මහමෙවුනා උයනේ මහවිහාරයට අයිති මහමෙවුනා උයනේ තියෙන ආසනගරය අපිට පැහැදිලිවම තියෙනවා එතන බුද්ධ ප්‍රතිමාවක් නැහැ ඊට මේ පැත්තෙන් බුද්ධ ප්‍රතිමාවක් දකින්න ලැබෙනවා පුලිකුණාවේ ආසනගරයත් හොඳ හසි හසි මෙන්න මේ ගියා
කියන්නේ චුක් ගාලමේ මේකේ මොකක්ද එකක් ආවා ඒ ඉතින් ඊට පස්සේ මේ මේ ආසනගර ප්‍රධාන ආසනගර දෙකක් ගැන මම විස්තර කරලා තියෙනවා බුද්ධ ප්‍රතිමාවන් නිර්මාණයට පෙර අපේ මිනිස්සු බෝධිය චත්‍රයේ සිරිපතුල වැනි සලකුණු පැදකුණු කළ අවස්ථාව ගැන ඔබ අසයත බුද්ධ ප්‍රතිමාව අපේ රටට එන්නට ප්‍රථම ආසන එක බුදුරදුන් සිටින බවට සිත ආසනයට වැඳුම් පිදුම් කළ අවස්ථාවේ තමයි මේ ආසනගරේ තියෙන්නේ මම ඒක විස්තර කරලා තියෙනවා ඊළඟට ප්‍රතිමාගරය ප්‍රතිමාගරත් ඒ වගේ ප්‍රතිමාගර එක එක විදිහට නිර්මාණය වෙලා තියෙනවා විශාල පංගුලියේ අශෝකාරාමයට පිළිමයක් ගහලා තියෙනවා ඒකේ වටේ තියෙනවා කණු ඒ ඒ විදිහ මේ පිළිම ගෙවල් වලට තමයි අපි ප්‍රතිමාගර කියලා කියන්නේ එතකොට උදාහරණ වලින් ලස්සනම බෝධිගරේ හොඳම බෝධිගරේ මොකද්ද නිල්ලක්ක ගම බෝධිගරේ කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති ඊළඟට මේ ජයසීමා බෝධියත් බෝධිගරයක් ඊට පස්සේ මේ පඬුවස් නුවර බෝධිගරයක් තියෙනවා ඔයගොල්ලෝ තන්ත්‍රි මලේට ගිහින් තියෙනවා තන්ත්‍රි මලේ කියන්නේ මහ විශාල ගල් පොත්තක් උඩ තියෙන බෝධිගරයක් තියෙනවා බෝධියක් ඒකට පස්කොයින්ද මේක කොහොමද මෙච්චර මහ විශාලයට හැදෙන්නේ කියලා මටත් හිතා ගන්න බෑ දැක්කගෙන පස්සේ මටත් හරි පුදුමයි මහ විශාල ගල් තලාවක් උඩ මේ බෝධියක බෝධියක් සහ බෝධිගරයක් හොඳට සරුවට ලස්සනට ඇදිච්ච එක මේ වටේට බුදු පිළිමාරයේ මේ තියෙන තැන් ගලේ අතර මෙතන තියෙනවා මම විශාල බෝධිගරයක් තන්ත්‍රි මලින් දකින්න ලැබෙනවා යාපහුවේ තියෙන බෝධිගරයක් ඒවා සමහර සමහර තැන් කඩා වැටිලා ලස්සන බෝධිගරයක් ලස්සන ගල් වැඩ ටිකක් අපිට දකින්න ලැබෙනවා යාපහුවේ දැන් මේ හස්තිගුජ්ජි විහාරයේ බෝධිගරයක් තියෙනවා මේ විදිහට බෝධිගරයට විශාල තැනක් තියෙනවා මේ පන්සලේ තියෙන ආගමිකදී වටදාගේ නිර්මාණයේ බෝධිය වටා ගයක් නිර්මාණය කළ බැවින් ඒ බෝධිගරය නමින් අපි වාස්තු සංකල්ප අතර ප්‍රචලිත වී ඇත. ඒ ගැන ඔන්න විස්තරයක් ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම තියෙනවා. ඊළඟ එක තමයි මේ චේතියකර. චේතියකර ගැන කතා කරනකොට පුංචි චෛත්‍ය වලට ගරයක් හදුවා කියලා මම කිව්වනේ පොඩි උන්ට ඉන්න පුංචි හරි ගයක් හදා ගන්න පුළුවන්. ලොකු අයට අම්මගේ සාරි පොටෙන්වත් ඔලුව වහන්න බෑ. ඒක නිසා ලොකු අය වෙනුවෙන් එහෙම උත්සාහයක් ගත්තේ නැහැ. ආරක්ෂාව වෙනුවෙන් හැදුවා මේ වාහල් කඩ කියන එක. ඒකත් වැරදි වචනයක්. ඒක වාහල් කඩ නෙවෙයි. වාහල් කඩට වෙන නමක් භාවිත කළ යුතුයි. මොකද වාහල් කඩ කියන්නේ සතර වාහල් කඩ කියන්නේ දොරටුව කියන එකයි. මේක සමාන වෙලාවට මේ වාහල් කඩ කියන්නේ නිවනට ඇතුල් වීමේ දොරටුව කියන එකද දන්නේ නැහැ. ඕම හිතුවක් දන්නේ අපේ කට්ටිය වාහල් කඩම් කියලා භාවිතා කරලා තිනවා අපේ සමහර වැරදි වචන වුණත් අපේ සමහර අවස්ථාවල සමහර කට්ටිය පාවිච්චි කරලා තිනවා ලංකාවේ ගෘහ නිර්මාණ කලාවේ තවත් වැදගත් ගොඩනැගිල්ල චේතියකර ඒතකොට මේ විදිහේ පරණම චේතියකරයක් තමයි මේ තිරියයි වටදාගේ තියෙන ත්‍රිංකවල ওই ත්‍රිකුණාමලේ පැත්තේ කට්ටිය ගොඩක් වෙලාවට ගිහිල්ලා ඇති පොළොන්නරුවේ මා ත්‍රිකුණාමලේට එකසරයක් ගියා යනකොට අපි තිරියයි වටදාගිට ගියා හරිම ලස්සන වටදාගයක් තමයි බොහොම පැරණි සංකල්පික හැඩතල ටික ඒ විදිහටම තියෙනවා අර මම කිව්ව පඩි පෙළ මොරගල කොරවක් ගල ඔවා තියෙනවනේ ඒ ඒ සංකල්ප ටික ඒ විදිහටම තියෙනවා ඊට අමතරව මැද චෛත්‍යය තිබුණ බවට ලකුණු තියෙනවා ඒක කඩා වැටලා හෝ කඩා දිය වෙලා ගිහිල්ලා වෙන්න ඇති ඊළඟ මේ තූපාරාම වටදාගේ තමයි ලංකාවේ පැරණිම වටදාගයක් විදිහට හඳුන්වන්නේ. ඒකට ළඟටම තියෙන කුළුණු තුනක් එකක් ඈතින්ම තියෙන එක කොටයි ඊළඟ එක ටිකක් උසයි ළඟම තියෙන එක ගොඩක් උසයි. එතකොට මේ කුළුණු තුනක් එකට උඩින් උමාර් කෝලි හරිම ඊට පස්සේ මේ ලංකාරාමෙත් වටදාගයක් තියෙනවා මීන්තලේ වටදාගයක් තියෙනවා ලස්සනම වටදාගේ තමයි මැදිරිගිරිය වටදාගය. උස තැනක පිහිටපු චෛත්‍යයක් භූමි සංකල්පය කියන එක හොඳට භාවිත කරලා තියෙනවා උඩම තැනක ලස්සන වටදාගයක් ලස්සන පඩි පෙළක් ලස්සන වේදිකාවක් මත නිර්මාණය කරපු ලස්සන කණු ටිකක් එක වංශයේ සයිස් එකේ ලස්සන කණු ටිකක් මැද තියෙන චෛත්‍ය ආරක්ෂා කරන්න ඊට පස්සේ දෙපැත්තෙන් බුදුරටුවට ඇතුල් වෙන තැන ඉඳන්ම පුන් කලස් පාඩි පෙළ කොරවක් ගල් වගේ දේවල් මේවා එකතු වෙලා බොහොම ලස්සනට ඒ කාලේ කොහොම මේක තිබුණාද කියලා හිතා ගන්නත් අමාරුයි බොහොම ලස්සනට තියෙන්න ඇති සමහර විට ඕවත් එක්ක අපිට හිතා ගන්න පුළුවන් ඒ කාලේ මිනිස්සු කොච්චර මහන්සි වෙලා තියනවද තමුන්ගේ
ආගමික සංකල්පයන් දියුණු කරන්න කියලා. ඊළඟට මේ පොළොන්නරුව වටදාගේ සෑයන අලුත් වටදාගයක් ඒ වුණත් හොඳම තත්ත්වෙන් තවමත් ඒ වටදාගේ තියෙනවා. ඒ වටදාගේ හොඳම මුරගල් හොඳම කොරවක් ගල් හොඳම සඳකඩ පහන් පොළොන්නරුව යුගයේ හොඳම කලාත්මක නිර්මාණයන් ටික ඔක්කොම දකින්න ලැබෙන්නේ මේ පොළොන්නරුව වටදාගේ. ඒක නිසා පොළොන්නරුව වටදාගේ කියන්නේ නිර්මාණාත්මක පැත්තෙන් ඉතාම උසස් ගල් වෙලින්ම නිර්මාණය කරපු එකක්. මේක හම්බ වෙනකොට මගේ ගාව තියෙනවා පැරණි රූප. මේ ඔක්කොම පෙරලිලා තිබුණේ මේ ගල් මේ මුරගල් කොරවක් ගල් කනපිට ගහලා කඩාගෙන වැටිලා පසුත් එක්ක ගලන්නේ. මට තේරෙන්නේ නැහැ කොහොමද එහෙම වෙන්නේ කියලා. කොහොම වුණත් මගේ ගාව මේ පින්තූර සෙට් එකක් තියෙනවා, මේ සුද්ධ ගත්ත ෆොටෝ. ඒ වගේ හිතා ගන්න බැරි විදිහේ විනාශයක් වෙලා තිබිලා පස්සේ බේරගන්න තියෙනවා. ඊළඟ එක තමයි මේ පදානගර. පදානගර කියන්නේ භව නිර්මාණ කලාව ආරම්භ වෙන්නේ ಭಾರತයෙන් බව පැහැදිලි. ඇත්තෙන්ම අපිට ගෙවල් අවශ්‍ය වුවත් අපේ මුතුන් මිත්තෝ ඉත අල්ප ජීවිතයක් ගත කළ ජීවන චක්‍රයක නියලී සිටි නිසා ඔවුන්ට තරාතිරම කෙසේ වුවත් මහා මාලිගා අවශ්‍ය නොවියේ. එසේ මහා විමාන නොපැතුවේ ඒ ගැන නොදන්නවා නිසා හෝ අල්පේච්ච නිසා විය හැකිය. ඒ ගැන මම තර්ක නොකරමි. කෙසේ වුවද භාරතයත් සමග දෙනුව මහා සංඝයාගේ අවශ්‍යතාවයන් උදෙසා මේ අඩුතරමේ රජුටත් ස්ත්‍රි නිවසක් නොතිබිනි. මේ කාලයේ වෙන විට මහා විහාරයේ අභයගිරි මිහින්තලේ ප්‍රධාන විහාරයන්හි මහා සංඝරත්නේ 25000 ඉක්මයි. එබැවින් මහා සංඝරත්නේ උදෙසා රෝවල් සංඝාවාස පෝය කර්ම හා විනය කර්ම සඳහා උපෝසත ගර භාවනා කිරීම සඳහා පදානගර ආදී බොහෝ නිර්මාණයන් ඉදි කළේ. එතන මම මේ කිව්වේ පදානගර යොදාගත්තේ හාමුදුරුවන් භාවනා යෝගීව තමන්ගේ කටයුතු කරන්න. දැන් නම් පදානගර වන්නේ භාවනා කරන්න හාමුදුරුවරු වට ගැලෑවේ ගිහිල්ලා ඉන්න කවුරු හරි හාමුදුරු නමක් හිටියොත් මිසක් අනිත් අපේක හාමුදුරු නමක්වත් භාවනා කරන්නේ නැහැ. පන්සලේ සිල් ගන්න දවසට පොයේ දවසට අපිට භාවනා කරන්න කියා දෙනවා. ඊට යා හාමුදුරුවරු නම් භාවනා කරන්නේ නැහැ. හාමුදුරුවන්ට භාවනා කර කර ඉන්න වෙලාවක් නැහැ. හාමුදුරුවන්ට ගොඩාක් වැඩ දිනවා දැන්. ඒක නිසා මම දකින්න හාමුදුරුවරු එදා හිටපු හාමුදුරුවරුද කියන කතන්දරේ තියෙන කොමුණත් එදා මේ හාමුදුරුවරු වෙනුවෙන් අපේ රජවරු හදලා දීපු පදානගර කියලා කියන්නේ හාමුදුරන්ට භාවනානු යෝගීව තමන්ගේ කටයුතු කරගන්න දවස ගෙවා ගන්න කාටවත් හානියක් කරදරයක් නොකර ජීවත් වෙන්න හදලා දීපු වෙනම ගොඩනැගිලි විශේෂයක් තමයි මේ. හැම පදානගරයක් වටේම බොහෝ විට ජල තටාකයක් තිබිලා තියෙනවා, වතුර මේ පොකුණක් වගේ. ඇයි හාමුදුරුවන්ගේ අර රස්නේ දැන් මේ පැත්ත කොහොමත් බොහොම ටිකක් ඝර්ම කලාපයේ ප්‍රදේශයන්නේ. එතකොට රස්නේ වැඩි. එතකොට හාමුදුරුවන්ගේ වතුර වටේටම වතුර දිනනකොට භාවනා කරනකොට රස්නේ දැනෙන්නේ නැහැ. ඒ කටයුත්ත හරියටම කරගෙන ඉන්න පුළුවන්. ඒ වගේ පහසුකම් සලසා දීලා තිනවා. ඒ වගේ දින් ටොයිලට් අනේ මේ හැම පහසුකමක්ම ඊට පස්සේ පොකුණු නාන්ඩ ඒ විදිහ හැම පහසුකමක්ම මේ පදානගර ආශ්‍රිතව ලැබලා දීලා තිනවා. අනිත් එක තමයි උපෝසත ගරය. උපෝසත ගරයක් කියලා හඳුන්වන්නේ පොහොය යක්. පොහොය කරනවා කියලා කියන්නේ අවුරුද්දකට මාසයකට සැරයක් ඉස්සල්ලාම හාමුදුරුවරු එකතු වෙනවා. දැන් පොඩි හාමුදුරුවරු අතින් වැරදි වෙනවා. ලොකු හාමුදුරුවරු හිතාමතා වැරදි කරනවා. එතකොට මේ වැරද්ද කියන එක කොහොම කරත් වැරදි වැරදිමනේ. දැන් ඔයගොල්ලෝ වැරද්දක් කරොත් එහෙම ඔයගොල්ලන්ගේ ගුරුවරු අපි කියමු ප්‍රින්සිපල්ට ආරංචි වෙලා ප්‍රින්සිපල් එන්න කියන ඔෆිස් එකට. එන්න කියලා ප්‍රින්සිපල් කියා දෙනවා මේ වැරද්ද මේකයි 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 ඔයා මේ වැරද්ද කරලා තිනවා. මේකට එක්ක දඬුවම් දෙන්න වෙනවා. නැතිනම් මොකද වෙන්නේ? සමාව දෙන්න වෙනවා. ওই දෙකෙන් එකක් හම් වෙනවා. ගොඩාක් විදුහල්පතිවරු දැන් කාලේ නම් සමාවම තමයි දෙන්නේ, දඬුවම් දෙන්නේ නැහැ. නමුත් ඉතින් හොඳ විදුහල්පතිවරු ඉන්නවා ගැළපෙන දඬුවමකුත් සමග සමාවකුත් කොටසක් දෙනවා. මේ දෙකම සමගියෙන් බෙදා හදලා දෙන විදුහල්පතිවරු අද අපේ රටේ ඉන්නවා. ඒ වගේම මේ ප්‍රධාන මොකද මේ උපෝසත ගරයෙන් සිද්ධ වෙන්නේ පුංචි හාමුදුරුවරු ලොකු හාමුදුරුවරු මධ්‍යම ප්‍රමාණයේ හාමුදුරුවරු ආදී ගොඩාක් කට්ටිය එකට ජීවත් වෙනකොට සමහර හාමුදුරුවරු අතින් සිදුවෙන සමහර වැරදි විවේචනය කරලා ඒ වැරදි නිවැරදි කරන්න සභාවක් තියෙනවා.
ඒ සභාව අපි කියනවා ඒකට මේ සංඝ අධිකරණයක් කියලා. ඒ සංඝ අධිකරණයක් වගේ තැනක් සංඝ සභාවක් පවත්වගෙන යන්න තමයි උපසත ගරයක් තියෙන්නේ. එතන මේ විදිහ උපසත ගර රාශියක් ලංකාවේ තිබිලා තියෙනවා. දැන් මේ එකක් තමයි මේ ලෝවාමාපාය කියන්නේ උපසත ගරය. මහාවිහාරයේ උපසත ගරය. එතකොට මේ රත්න ප්‍රාසාදය කියලා කියන්නේ අභේගිරි විහාරයේ උපසත ගරය. ඔය එක ළඟම තමයි ඔය අභේගිරි විහාරයයි මහාවිහාරය දෙකම තියෙන්නේ. මේන් තලෙත් තියෙනවා මේ සන්නිපාත ශාලාව කියලා. ඒකත් උපසත ගරය. මේ මණික් දෙන උපසත ටිකක් වටිනා එකක්. මේ කළුදේ පොගුණේ තියෙන උපසත ගරයක්. ඉතින් මේ හැමතැනම උපසත ගරය කියලා කියන්නේ ප්‍රධාන පන්සල්වල තියෙන ගොඩ නැගිල්ල. මේකට ඇවිල්ලා කට්ටිය මාසුන්ගෙන ලොකු හාමුදුරවරු මේ ඇවිල්ලා තියෙන චෝදනා හාමුදුරවරුන්ට තියෙන දේවල් ඉතින් මේ මොකද්ද වැරදි මොනවාද මේවා වැරදි ගන්නိපයි අවවාද අනුශාසන ගොඩාක් දේවල් සිද්ධ වෙන තැන. ඒතකොට මේ උපසත ගරය. එතකොට මම මේ කියපු පංචාවාස පහ දැන් මම විස්තර කරා. ඔයගොල්ලන්ට මම ටියුට් එකක් දුන්නා. දැන් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන හැම දෙයක්ම මට දෙන්න බෑ සමා වෙන්න ඕනේ. ඔව් ටියුට් එක තව පොඩ්ඩකින් ඔයගොල්ලන්ට මේවා එකට දානවා. මොකද මේ දෙකම දානකොට මගේ ඉන්ටර්නෙට් බොහොම අඩුවට තමයි දුවන්නේ. දෙකක් එකට යන්නේ නැහැ. අපි දැම්ම දැරලා තිබ්බේ ගොඩක් කියලා ඒ වුණාට අපි නැවත ඉවත් කරගන්න උනා මේ පාඩම දිගට කළ යුතු නිසා. මේ ඉන්ටර්නෙට් අවුල හින්දාම තමයි නැත්තම් අපි මේ පාඩම මීට කලින් අපි එවන ඔයගොල්ලන්ට. ඉතින් ඒක නිසා ඔන්න අපිට කරන්න පුළුවන් උපරිම දේ මම කරා අද දවසේ. ඔයගොල්ලන්ට ඉදිරියේදීත් මගෙන් කටයුත්තෙන් මගෙන් යම්කිසි සේවයක් ලබා ගන්න පුළුවන් නම් හැකි උපරිමාවරේ ඒක ලබා ගන්න මට කරන්න පුළුවන් උපරිම දේ තමයි මම ওই YouTube channel එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් කියන්නේ මොකද්ද ද්‍රව්‍ය සම්පින්නනේ අඳින්නේ කොහමද මොකද්ද ද්‍රව්‍ය සම්පින්නනේ කියන එක වල දානවා මේ වීඩියෝ වශයෙන්. දැමුත් මේක බලන්න බලලා ඉවරලා subscribe කරන්න like කරන්න count කරන්න මේ comment කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඕන කරන දේවල් මට අඳුර ගන්න පුළුවන්. මම එකම දේ තමයි පුතේ මම මේ කරන්නේ. එහෙනම් ඔබ සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරමින් මම අද පාඩම මෙතනින් ඉවර කරනවා. තව පොඩ්ඩකින් අපි මේවා එක දාන්නම්.